মাদ্রে নিয়ে দেবে ফুটে অন্যদিন তুনে পান্তি আপে পৌঁছলাম আদে প্রশ্ন পাত্রে সন্দেহ হল দেন না মে সৌদানাম বেন্নি শিষ্যাতে প্রশ্ন পাত্রে সাকাস্তের বিভাবে থামান ফলবিনি কটস শিষ্যাতে প্রশ্ন পাত্রে ফলবিনি কটস সাকাস্তের বিভাবে থামান দহাতর আশ্রয় নেদ হারে এ দহাতর আশ্রয় নন্ন আপি আদ কথা কর বিভাবে থামান কটস ইবর করলা অন্য এ আশ্রয় সাকাস্তের আদর প্রশ্ন পাত্রে গড় মোহন দেন থামা দেন আপে দরু সৌদানামে ইনি হাঁদা আপি হে নাম বলম দুয়ে পতে আপির কচ্চর দূরট আপে হ্যাকি আওয়ান তিয়েনবাদ নিবেড়দি পিড়িতর তোরা গেনিম সন্দহা কিয়লা হারে එනම් ඔන්න අපේ පළමුවෙනි ප්‍රශ්නයට අපි ගමන් කරනවා. හරි. සෙජාන් අපි පුළුවන් තරම් ඉක්මනින් අවබෝධයෙන් කියවමු ප්‍රශ්නේ පුතේ. අංක 1 සහ අංක 2 ප්‍රශ්නවලට මුලින්දී ඇති රූප වල අඩු කොටසට ගැලපෙන පින්තූරය තෝරන්න. हाँ ඔතන තියෙන කොටස් වලින් එකෙන් එක අරකට ගලපලා බලමු. එකින් එක ගලපලා බලන්න ගියොත් ගොඩාක් වෙලාව යනවා. ඔයාලට දැන් පේනවා අනෙක් කොටස් දෙක තියෙනවා. තව ඒ වගේම කොටසක් නෙවෙනේ. අපි ඔතනින් අඳිමු දෙහිමින් සීරුවේ. හා තංගාල පැන්සල අරගෙන ඔය තියනා වගේම කොටසක් අනිත් පැත්තෙන් ඉක්මනින්ම අඳිමු බලන්න. ඒ ඇඳලා අපිට ඔව්. ටීචර්. ඔව්. මංගා පේපර් එක නැහැනේ. එහෙනම් පොතේ අඳින්න වෙනවා පොතේ ඇඳලා බලන්න වෙනවා මේ රූපේ තග්ගල පොත අරගෙන අඳින්න එතන අපිට බලන්න පුළුවන් රූපේ මොකද්ද අඩු කොටස කියලා හරි අපි බලමු ත්‍රිකෝණයක් තියෙනවා ත්‍රිකෝණයේ ආයමත් ඔන්න තුනට බෙදලා තියෙනවා මෙහෙම 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 අපිට කොටස් දෙකක් දක්වලා තියෙනවා කොහොමද මෙන්න රවුමක් යනවා මෙතන මේ පැත්තෙන් අපිට එක කොටසයි තියෙන්නේ මේ පැත්තේ එක කොටසයි තියෙන්නේ ඒ වගේම කතිර දෙකක් මේ පැත්තෙන් තියෙනවා නේද හරි එහෙනම් අපිට මේ පැත්තේ මුළු රවුම සම්පූර්ණ එකක් යනවා කියලා කියන්නේ මේ පැත්තට මොකද වෙන්න ඕනේ මේ කොටස යන්න ඕන මේ පැත්තට මේ කොටස යන්න ඕන දැන් මේ පැත්ත කොටස අපෙන් අහන්නේ මේ දෙක පැත්තේ කතිර දෙකක් තියෙනවා කියලා කියන්නේ මෙහෙම කතිරකුත් ඕනේ එන්න ඕන එහෙනම් මෙතන ගැලපෙන කොටස වෙන්නේ අපි ඇඳලා බැලුවොතින් එහෙම දැන් අපිට තෝරගන්න තියෙන්නේ මෙන්න මේ පැත්තේ කොටස නේද අපිට එනවා මෙන්න මෙහෙම කොටසක් මෙතන කතරයක් තියෙන. ඒ වගේම මේ දෙපැත්තේ මේ විදිහේ ඉරි දෙකක් තියෙන කොටසක්. එහෙනම් ඒක තියෙන්නේ 1ේද 2ේද 3ේද කියලා අපිට ඕන තෝරගන්න තියෙන්නේ. අපි බලමු කීවෙනේ උත්තරේද මේක තියෙන්නේ කියලා. තංගල අඳින්න ඕනේ ඉතන කොටස මොකද්ද කියලා බලන්න. හරි. එහෙනම් දැන් සෙජාන් උත්තර තුන දිහා බලලා සෙජාන් නෙමෙයි සුභාග සුභාග උත්තර තුන දිහා බලලා කියන්න බලන්න. අපි ඇඳා වගේ කොටසක් තියෙන 1ේද 2ේද 3ේද තුනේ තුනේ බොහොම හොඳයි. ඔන්න ටග්ගාල අපිට උත්තරේ තෝරගන්න හැකියාව තියෙනවා. අන්න ඒ ආකාරයෙන් අපේ ප්‍රශ්න පත්‍රයේම අපි ටග්ගාල ඇඳලා බලනවා. ආ අඳින්න ඕන පුතේ දැන් මේක උඩින් බැලුවට අපිට නිකන් හිතෙන්නේ නැහැ මේක තිබ්බොත් හරිද මේක තිබ්බොත් හරිද කියලා. හිතුවට මේක වැඩේ කරන්න අමාරුයි. ඒ නිසා ඇඳලාම බලන්න ඕන. හරි. රසාදී. රසාදී දැන් ඔයාලට පේන කොටු සැලැස්මක් තියෙනවා නේද? ආ ඒ කොටු සැලැස්මේ කොටසක් ඔන්න අයින් කරලායි තියෙන්නේ. අයින් කරලා තියෙන කොටස කොයි වගේද කියලා තමයි ඔන්න අපෙන් අහන්නේ. රසාදි තෝරලා කියමුද බලන්න අපි මොකද කොටස කියලා 1ද 2ද 3ද. හරි රසාදිවත් කරන්න තියෙන්නේ අර කලින් කියපු වැඩේම තමයි. ආ කලින් කියපු වැඩේම තමයි කරන්න තියෙන රසාදි. අපිට පින්තූරේ තියෙන්නේ මොකද්ද? හරි මට උත්තරේ හොයාගත්ත ළමයි තෝරලා උත්තරේ අංකේ මොකද්ද කියලා ප්‍රකාශ කරන්න කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඉක්මනින් වේගෙන් කරගන්න පුළුවන් ළමයි ඉන්නවා කියන එක ඕන අපිට පැහැදිලි. හරි පුතේ ඕන අපිට තියෙනවා මෙන්න මේ වගේ කොටුවක්. මේ කොටුවේ ඕන පුතේ කොටස් තියෙනවා මේ පැත්තට 1 2 3 4ක් නේද?
එකයි දෙකයි තුනයි හතර ඒ වගේම අනිත් හතරක් තියෙනවා එකයි දෙකයි තුනයි හතර එකයි දෙකයි තුනයි හතර දැන් බලන්න අපිට ඕන අයින් කරලා තියෙන මෙන්න මේ කොටස නේද අපිට මේ අයින් කරලා තියෙන කොටුවේ මෙන්න මේ ටික තමයි මොකද්ද කියලා වන්න අපිට හොයන්න කියලා දීලා තියෙන්නේ නේද ආ මේව මෙහෙම කඩින් දාලා දීලා තියෙනවා මේ කොටසට එන්න ඕනේ මොකද්ද කියලා දැන් ඔන්න ටග් ගාලා අපිට කරන්න තියෙන වැඩේ තමයි ආ මොකද කරන්න ඕනේ මේ ඉරි ටික ඔන්න අපි යා කරනවා මේ විදිහට යා කරනවා ආ මෙතන දැන් මෙතනක් තියෙනවා මෙතන දැන් මෙතනක් තියෙනවා මෙතන දැන් මෙතනක් තියෙනවනේ එහෙනම් දැන් බලන්න අපිට සම්පූර්ණ කොටස කොහොමද ඒ කොටස තිබ්බේ මෙහෙම මෙහෙම 1 2 3 4 කොටු හතරක් තියෙන එකක් තමයි ඕන අපි ඇඳගත්තේ ආ මේ වගේ කොටස තියෙන්නේ 1ේද 2ේද 3ේද ආ හරි දැන් ඔන උත්තරේ ටග් ගාලා මාරුණා කියන නේද ආ කලින් මට කිව්වේ වෙනස් උත්තරයක් දැන් ඔන්න වෙනම උත්තරයකට ආවා හා රසාදී රසාදී දැන් කියන්න බලන්න උත්තරේ 1ද 2ද 3ද පුතේ 2 देख आना होंडा है था देख कहने द मेवा मारुने हरी मलेसी अरे क्यों वगे वैदे करना इतने बलानलोने ऐंदला बलानलोने ये मने तो आप ही हितिंग हितवार देंगा गोड़ा काय मटा काले में देखा उत्तरे विजय देनो आंका तू न तुम्हें नहीं करता वह उत्तरे किया है पहले तो आप उदिन बाला में विजय तू न आंका तू न उत्तरे विजय तो होरगा හොඳට එහෙනම් හොඳ S2ක් හොඳට බලන්න පුළුවන් S2ක් තියෙනවනේ මේ උත්තර හරියට හොයාගන්න S2 හොඳයි වගේම චුට්ටක් ඔය පැන්සල එහාට මෙහාට හෙලෙව්වා නම් ලේසියෙන් උත්තර හොයාගන්න පුළුවන් හොඳයි පවනි එහෙනම් කියවන්න බලන්න 3ටයි 4ටයි මොනවද කරන්නද කියන්නේ කියලා අංක 3 සහ 4 ප්‍රශ්න වලදී ඇති රූප වල රූප දෙක දෙකක් සමානය අසමාන රූපය තෝරන්න ඔන්න රූප දෙකක් සමානව අසමාන රූපය තෝරන්න අපි මේ වගේ ක්‍රියාකාරකම් කරා විභවිතා මානෝස්සේ එහෙනම් පවනි මට කියන්න බලන්න මොකද්ද ලේසිම ක්‍රමය කියලා අපි විභවිතා මානවලදී කතා කරා මේක ලේසිම ක්‍රමය මොකද්ද පවනි मल को हरी पटांग दुने पहाली पहाली इक पटांगन बला पलवे तुने बलवा देवनी माल पास देवनी माल तुने बलवा තුන්වෙනි මාල් පෙත්ත බලනවා තුනීම එක වගේද කියලා. පහල නැට ඔන්න නැටක් බලනවා තුනීම එකම නැට්ටක්ද තියෙන්නේ එකම පැත්තරද තියෙන්නේ එකම විදියටද තියෙන්නේ සම්බන්ධ වෙලා තියෙනවද ඊට තියෙනවද මේ ඔක්කොම ටික එකපාර එක මලක් දිහා බලලා ඊළඟ පාර ඊළඟ මල දිහා බලන්න ගියොතේ වැඩේ අමාරුයි. අපිට ඕරගාන ස්ථානයේ මල් තුනීම එකවර බලන්න ඕනේ. ඉස්සල්ලාම තෝරගානේ පළවෙනි මලේ පළවෙනි පෙත්තන ඒ පෙත්ත පළවෙනි පෙත්ත දිහා බලලා දෙවෙනි මලේ තුන්වෙනි මලේ පළවෙනි පෙත්ත දිහා එතනම බලන්න ඕන. හරි. එහෙනම් දැන් පවනි මේ විදිහට බලලා උත්තරේ තෝරගත්තා නම් කියන බලන්න මට කොතනද වෙනස් තැන තියෙන්නේ කියලා? පෙත් උඩම පෙත්තේ. උඩින් තියෙන පෙත්තේ. ඔව්. දෙවෙනි පින්තූරේ තියෙන මල් පෙත්ත මොකද වෙලා තියෙන්නේ? නැවිලා. නැවිලා එකේ සහ තුනේ එහෙම දෙයක් වෙලා නැහැ ලස්සන රවුමට තියෙනවා නේද පවනි එහෙනම් වෙනස් රූපේ 1ද 2ද 3ද 2 2 බොහොම හොඳයි දැක්ක නේද දැන් අපිට මේක පුතේ කොච්චර වෙලා බලාගෙන හිටියත් පේන්නේ නැහැ මුළු මලම දිහා ඉස්සෙල්ලම පළවෙනි මල බලනවා ඊට පස්සේ දෙවෙනි මල බලනවා ඊට පස්සේ තුන්වෙනි මල බලනවා කොච්චර බැලුවත් මේ විදිහට පේන්නේ නැන්නේ අර කිව්වා වගේ මල් තුනක් තියෙනවා නා මෙහෙම දැන් ඔන්න මල් තුන තියෙනවා මේව 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 වෙච්ච සමහර වෙලාවට මේ නැත්තේ පැත්ත වෙනස් වෙනවා සමහර වෙලාවට මේ ඉර නැතුව යන්න පුළුවන් සමහර වෙලාවට මේ දෙකෙන් එක ඉරක් නැතුව යන්න පුළුවන් ඒ මොක නැතුව ගියත් අපිට හරීම ලේසිය හොයා ගන්න පුළුවන් කොහොමද ඉස්සරලාම් බලන්න මම මේ මල් පෙට්ටිය දිහා නම් ඔන්න
දෙවෙනි සහ තුන්වෙනි අවස්ථා දෙකෙත් මේ මල් පෙත්තම බලලා මේ මල් පෙත්ත එකම වගේ තියෙනවා මේ කොටස් ටික සම්පූර්ණයෙන් එක වගේ තියෙනවා ඊළඟට දෙවෙනි මල් පෙත්ත ආ දෙවෙනි මල් පෙත්ත වල මේක මෙහෙම ගිහින් තියෙනවා මේක මෙහෙම ගිහින් තියෙනවා ආ ඒ බලනකොට මල් තංගාල අපිට ඔන්න හම්බ වෙනවා මොකද්ද වෙනස ආ දෙවෙනි මල් පෙත්ත දිහා බලන මේක තියෙන පිම්බිලා මේක තියෙන හැබැයි මේම ඇද වෙච්ච එක මේක තියෙන පිම්බිලා ඔන්න වෙනස් රූපය අපිට හම්බ වුණා නේද වෙනස් රූපය අපිට හම්බ වුණා දෙවෙනි මල් පෙත්ත දෙවෙනි රූපය ඔන්න දෙවෙනි මල් පෙත්ත වෙනස් ඉතින් අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් මේක එකපාර බලන්න එපා මේක දිහා බලලා ඊට පස්සේ මේක දිහා බලලා ඊට පස්සේ මේ දිහා බලනකොට උත්තරේ හොයන්න අමාරුයි කොටසක් තෝරගන්න මෙතන අපි තෝරගත්ත මෙතන ඉන්න මෙතන බලන්න දෙක ඊළඟ දෙකේම අපි බලන්න පටන් ගත්තේ පහල ඉන්න පහල මේක තුනේම බලලා ඉන්න ඕන නැට් එක වගේ දිනන තුනේම බලලා ඉන්න ඕන එතකොට හරියම ලේසියෙන් ඔන්න උත්තරේ හොයාගන්න හැකියාව දෙනවා අපි විභාග සාමාන්‍යවලදී මේ කොටස සාකච්ඡා කරපු නිසා අපේ ළමයි ඉක්මනින්ම ඔන්න තෝරා ගැනීමේ හැකියාව ලැබුණා නේද හොඳයි එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ ඔන්න අපිට තියෙනවා ඒකේ තෝරන්න තියෙන වෙනස් තැන හොයන්න තියෙන්නේ අපිට අපි කියමු අභිච්ච හොයන්න කියලා අභි මට වෙනස්කම හොයලා වෙනස් වෙන්නේ කොතනද කියලාත් එකම කියන්න ඕන අපේ channel වලට දාලා පළවෙනි එකේ හා පළවෙනි එකේ කොහෙද මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ පළවෙනි එකේ ඔව් පළවෙනි එකේ කොතනද පළවෙනි එකේ රම් මැද්දේ හරිනේ එකේ රම් දෙකක් තියෙනවා අහහ හරි තුන්වෙනි එකේ රම් බෝල පළවෙනි එකේ බෝල භාග දෙක එක පැත්තක විතරයි බෝල භාගයක් තියෙන්නේ නේද ආ හරියටම කිව්වොත් එතන ත්‍රිකෝණ දෙක දෙපැත්තට යන තැන හරියටම මැද්දෙන් වෙන් වෙන තැන මොකක්ද වෙලා තියෙන්නේ එක පැත්තකින් ඔන්න රවුම් භාගය තියෙනවා අනිත් පැත්තේ රවුම් භාගය නැහැ දෙකේ සතුනේ මේ දෙකම තියෙනවා එහෙනම් අපිට පළවෙනි උත්තරේ නිවැරදි පිළිතුර විදිහට ඔන්න අපි කිව්වා වගේම උත්තරේ තෝරා ගැනීමේ හැකියාව තියෙනවා හොඳයි එහෙනම් මම ඊළඟ අවස්ථාවට යනවා ඊළඟ අවස්ථාවේ තියෙනවා 5 සහ 6 ප්‍රශ්න සඳහා මොකද කරන්න කියලා කියන්නේ කියලා අපි කියවන්න කියලා කියමු අපේ ධර්මයේ කොටම ජනනි කියවන බලන ජනනි පහ සහ හය ප්‍රශ්න වල මොකද කරන්න තියෙන්නේ තෝරන්න තියෙන්නේ හරි මට කියවන්න ඕනේ මොකද කරන්නේ පහ සහ හය ප්‍රශ්න සඳහා රටාව හඳුනාගෙන ඉස්සරහට ගැලපෙන පිළිතුර තෝරන්න හය රටාව හඳුනා ගන්න මට රටාවක් සාමාන්‍යයෙන් බලන්න කොතනද කියලා කියන්න බලන්න ජනනි රටාවක් බලන්න කියවන්න පටන් ගන්න කොතන ඉඳන්ද මැද්දෙන් බැලුවොත් හරිද අවසානට බැලුවොත් හරිද මුල ඉඳන් බලාගෙන යන්න ඕනද කොහමද ආජනනි හායි ජනනිගේ මට උත්තරයක් එන්නේ මට අනුගි අනුගි කියන්න බලන්න අනුගි මම රටාව කියවන්න කොතන ඉඳන්ද අනුගි පළවෙනි තැන ඉඳලා හා කියවගෙන යන බලන්න අනුගි එහෙමනම් ත්‍රිකෝණය වෘත්තය ත්‍රිකෝණාක්ෂය වෘත්තය ත්‍රිකෝණාක්ෂය ත්‍රිකෝණය ත්‍රිකෝණේ ඊළඟට එන්නේ මොකද්ද වෘත්තය වෘත්තය වෙරි ගුඩ් බොහොම හොඳයි අපි මුලින් නම් කියවගෙන එනකොට එහෙනම් ඔන්න තුන්වෙනියට අපිට දීලා තියෙන උත්තරේ වෘත්තය කියලා ඔන්න අපිට වෘත්තය තෝරා ගැනීමේ හැකියාව තියෙනවා හරියටම හරි මේක පිළිතුර තෝරන්න කියලා කිව්වහම පුතේ අඳින්නේ එහෙම නැහැ අපි නිවැරදි පිළිතුරේ අංකයට යටින් ඉරක් අඳින්නයි තියෙන්නේ ත්‍රිකෝණයද ත්‍රිකෝණාශ්‍රයද වෘත්තයද කියලා අහන්නේ අපි ඔන්න වෘත්තය අපි මේක රටාව මුලින්ම කියවන්න ත්‍රිකෝණය වෘත්තය ත්‍රිකෝණාශ්‍රය ත්‍රිකෝණය වෘත්තය ත්‍රිකෝණාශ්‍රය ත්‍රිකෝණය වෘත්තයක කඩන නිකම් වෙනවා හරි ඊළඟ රටාව චුට්ටක් ඔන්න ඔයාලට පැටලි සහගත අවස්ථාවක් මම හිතන විදිහට බලම සසල්ලි මොකද ඊළඟ රටාවේ වෙලා තියෙන්නේ කියලා කියන්න බලන්න මට පළවෙනි කොටුවේ ඔව් මේ ඉරියා ඉර කීයක් තියෙනවද මැද්දේ 8ක් තියෙනවා 8ක්
හරි දෙවෙනි එකේ ඔව් හයක් තියෙන හහ අටෙන් දෙකක් අඩු වෙලා හයයි හා තුන්වෙනි එකේ හා හත් තියෙන හතරයි එහෙනම් තවත් දෙකක් අඩු වෙලා හයෙන් තවත් දෙකක් අඩු වෙලා ඔව් හතරවෙනි එකේ එකයි එකයිද දෙකයිද දැන් එකක් කියන්න බෑ ඔය ඉස්සෙල්ලා ආව මුලින් ආව පිළිවෙලට කියන්න ඕන ආ මැද්දේ ඉඳන් ඔය වෙන් කරේ එහෙනම් අපිට මෙහෙම කියන්න පුළුවන් පළවෙනි එකේ ඉරි තියෙනවා 1 2 3 4 ඊගාව එකේ ඉරි තියෙනවා 1 2 3 3 ඊළඟ එකේ 1 2 2යි ඊළඟ එකේ 1යි එහෙනම් එකින් එකට අඩු වෙලා නේද ආ ඉස්සෙල්ලාම 4යි 3යි 2යි 1යි ඊළඟ එකේදී එහෙනම් ඉරි තියෙන්න පුළුවන්ද බැ බැහැ ආ ඉරි තියෙන්නේ නැති ඒවා උත්තර දෙකක් තියෙනවා එතකොට එකේ ඉරක් තියෙනවා ඒ නිසා අපිට ඒක අයින් කරලා දාන්න පුළුවන් 2 සහ 3 කියන උත්තර දෙකේ වුණ කොටු දෙක තියෙනවා හැබැයි දෙවෙනි එකේ කොටුව පොඩි තුන්වෙනි එකේ කොටුව ලොකුයි එහෙනම් ඔයා මොකක්ද අරගන්නේ මැද තියෙන කොටුව ලොකු එකද පොඩි එකද පොඩි එක ආ පොඩි එක ඇයි මැද්ද තියෙන කොටුත් එන්න මොකද වෙලා තියෙන්නේ පුතේ පොඩි වෙලා ආ ඒක තමයි ඉස්සරලාම තියෙන එකේ මැද්ද තියෙන කොටුට වඩා දෙවෙනි එකේ මැද්ද තියෙන කොටුව පොඩි වෙලා ඊටත් වඩා පොඩි තුන්වෙනි එකේදී ඊටත් වඩා පොඩි හතරවෙනි එකේදී ඉතින් ඊටත් වඩා පොඩි වෙන්න බෑ පස්වෙනි එකේ එනකොට නේද එහෙනම් උත්තරේ 1ද 2ද 3ද 2 2 බොහොම හොඳයි නිවැරදි පිළිතුර ඔන්න 2 හරි ඊළඟට ඔන්න අපේ මවබස විෂයයට දෙති මොන කවියකින් තමයි ලස්සන කොටසක් අහලා තියෙන්නේ හසිනි මට කියන බලන්න ප්‍රශ්නෙත් එක්කම පුතා කියමන හත්වෙනි ප්‍රශ්නේ පහත කවියේ පද පෙළි නිවැරදිව ගලපා ඇති පිළිතුර තෝරන්න හරි එහෙනම් අපිට තියෙනවා ඒ යටතේ මොකද තියෙන්නේ ශ්‍රී ලංකා දීපේ ආ බී යටතේ තියෙනවා පාන්දරම එහෙන් මෙහෙන් හරි 3 යටතේ C යටතේ තියෙනවා පුංචි අපට සිරි සැපදේ D යටතේ තියෙනවා ඇසේ කුරුළු ගීතේ ඇසේ කුරුළු ගීතේ හරි එහෙනම් මට නිවැරදි පිළිතුර කියන්න ඉස්සෙල්ලා සින්දු ලස්සරට කියන්න බලන්න කවිය කවිය හරියට කියන්න බලන්න පද පෙළි හතර හරියට ගලපලා පුංචි අපට සිරි සැපද ශ්‍රී ලංකා දීපේ පාන්දර මහෙන් මෙහෙ ඇසේ කුරුළු ගීතේ එතර ටික කියයි කියලා මම බලාගෙන හිටියේ හරි එතර ටික අපිට ඕනේ නැහැ නේද ආ එතර ටික ඕනේ නැහැ අපි බලමු එමුනා මෙතන පොතේ ඔයාලා පැන්සලේ ඔයාලා පැන්සලේ උත්තරේ උත්තරේ බලන්න යන්න ඕනේ නැහැ. ඒ උත්තරේ හරියද මේ උත්තරේ හරියද කියලා බලන්න යන්න ඕනේ. පැන්සල ගත්ත ටක් ගාලා ආ මේ උත්තර අපිට දැන් එනවා පොන්චි අපිට සිරි සැපදේ කියපු ගම C. ඒ කියන්නේ C නේද? ඊළඟ පොන්චි අපිට සිරි සැපදේ ශ්‍රී ලංකා දීපේ ශ්‍රී ලංකා දීපේ තියෙන්නේ A වල. ආ ඊට පස්සේ පාන්දරම එහෙන් මෙහෙ ඇසේ කුරුළු ගීතේ පාන්දරම එහෙන් මෙහෙන් තියෙනවා B වල. ඇසේ කුරුළු ගීතේ තියෙනවා ඩී වල. හරි. අපි ඔන උත්තරය හදාගත්තා. දැන් මේ උත්තරේ තියෙන මොන අංකය යටතේද කියලා හොයන්නයි තියෙන්නේ. එහෙනම් හසිනී C A B D උත්තරේ තියෙන මොන අංකයටද? 1ද 2ද 3ද? 3. 3. හරි. අනිත් ඒවා දිහා බලන්නවත් අපිට ඇත්තටම ඕනේ නෑ නේද? අනිත් උත්තර දිහා බලන්නවත් ඕනේ. පැන්සලෙන් අපි මේ වගේ නිවැරදි උත්තරේ ලියාගත්තා නම් එතනම අපිට ඒ උත්තරේ කොහෙද තියෙන කියලා බලනකොට අත් ගාලා ඉර ඇඳා. නැත්නම් C A D B කියලා C කියවනවා. හා පුංචි අපිට සිරි සැපදේ A ශ්‍රී ලංකා දීපේ D S A කුරුළු ගීතේ. ආ ඒක නෙවෙයි. අපරාධන කාලය නේ. B D බලා B. පාන්දර මෙහෙන් මෙහෙන් ඇසේ කුරුළු ගීතේ පොන්චි අපිට සිරි සැපදේ ශ්‍රී ලංකා දීපේ ආ ඒකත් නෙවෙයි එහෙනම් තුන්වෙනි එකත් බලනවා කියලා ඔහොම එකින් එකට බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපි දන්නවා උත්තරේ මොකද්ද කියලා ඒ නිසා කට්ටක් ගාලා ඔන්න මේ වගේ ලියාගත්ත උඩින් ඒ උත්තරේ තියෙනක කියලා කොහෙද කියලා බලුවා ඊට පස්සේ ඉර ඇඳා හරි එහෙමනම් ඊළඟට තියෙනවා ඔන්න අපිට අපේ ගණිතයේ පාඩමකනොත් මේක අපිට හම්බ වුණා ආ අපි අහලා බලමු සෙනුලි සෙනුලි මට කියන්න බලන්න අටවෙනි ප්‍රශ්නේ පහත රූපයේ ඇති ත්‍රිකෝණ ඝන ත්‍රිකෝණ ත්‍රිකෝණ සංඛ්‍යාව අපෙන් අහන්න වෙන මොනවද මේ ත්‍රිකෝණ
त्रिकोण संख्या की गणना करने वाला ना फिर हाँ एक देखो तूने हाथर हाथर आई दे पहाई हाँ रे पहाक तीनों के लाओ ने तीनों वहाँ है ना पहाक के लाओ किया ने देवे ने उत्तरे बालम वापी हारे दे किया ला हाँ बालम चिकोण है और ना चिकोण हाँ ने आ और ना मामा गाना में इधर चिकोण या में विधि है एक खाई आ था वो चिकोण या गाना में विधि है देखा ही තවත් ත්‍රිකෝණයක් කියලා මෙතන ඔන්න 3යි තව ත්‍රිකෝණයක් කියලා මේ පැත්තෙන් ඔන්න 4යි ඊට පස්සේ ඔන්න ආයෙමත් බලනවා අපි තව ත්‍රිකෝණ තියෙනවද මේ චුටි චුටි ත්‍රිකෝණයක දාලා තව ත්‍රිකෝණ තියෙනවද කියලා මෙන්න තියෙනවා තව ත්‍රිකෝණයක් මෙන්න ලොකු එකක් නේද මෙහෙම 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 යන එක ඒකත් එක්ක ඔන්න 5යි වෙන කොහෙන්වත් ත්‍රිකෝණ නැහැ නේද අපිට වෙන කොහෙන්වත් ත්‍රිකෝණ නැහැ එහෙනම් පහක් විදිහට තියෙන කීවෙන උත්තරයද සෙනුලි? හා දෙවෙනි උත්තරේ. හරි. එහෙනම් අපි ඔන්න දෙවෙනි උත්තරයට යටි ඊරා. එන්දා. හොඳයි. එහෙනම් ඔන්න ඊළඟ අවස්ථාවේ ඉඳ අපිට පොඩි ගණිතයේම හොඳට දැනුමක් තියෙන්න ඕන මේ ප්‍රශ්න විසඳ ගන්න. හරි. අපි ගිනෝලිගෙන් අහලා බලමු. ගිනෝලි බලන්න කියවන්න නවවෙනි ප්‍රශ්නේ. වයස අවුරුදු 8කි. මගේ වයස මින් 5 ගණයකි. අම්මාගේ වයස අවුරුදු කීයද? හරි මම ගිනෝලි යෝජනා කරන්න බලන්න ක්‍රමයක් කොහොමද මේක හදන්න ඕනේ කියලා. ඔයාලා තේරෙන විදිහට සරලව මේ පස්වරක් අට බලන්න. පස්වරක් අට. ගුණ කරන්න ඕන. ගුණ කරන්න ඕන. එයා පස්වරක් අට කීයද කියලා දන්නවද ගිනෝලි? පස්වරක් අට 40යි. 40යි. හරි. දැන් ඔන්න අපි තාම දෙවරක් විතරනේ දන්නේ. ඒ නිසා අපි හැමෝටම තේරෙන භාෂාවෙන් හරි පස්වරක් අට 40යි තමයි උත්තරේ. හරි හරියටම හරි. අපි දැන් හැබැයි පස්වරක් තාම දන්නේ නැහැ දෙවරක් විතරයි දන්නේ අපි තාම නේද? එච්චර ඉස්සරහට ගිහිලා නැහනේ. හැබැයි ඉතින් මම මේ අපි දෙකේ පන්ති අවසාන පාඩමේදී අපි කරා දෙකෙන් දෙකට තුනෙන් තුනට හතරෙන් හතරට පහෙන් පහට මේ විදිහට මේ සංඛ්‍යා රටා ටික ගොඩනැගුවා. ඒ රටා ටික හොඳට කියාව දෙනවා නම් පුළුවන් නම් ගොඩනගා ගන්න. මේක ලොකු ගැටලුවක් නෑ යසෙ. යසෙ දන්නවද පස්වරක් චක්‍රය කියලා? දැන් බලමු අපි. මට වයස අවුරුදු 8යිලු. මට මම සහ අම්මා අතරනේ දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ නේද? හා එතකොට මට වයස අවුරුදු 8යි අම්මගේ වයස ඒ වගේ 5 ගුණයක්. එහෙනම් 5 ගුණයක් කියලා කියන්නේ 8 ඒව කීයද? 8 ඒව 5 නේද? අම්මට එහෙනම් 8 එක පාරයි 8 දෙක පාරයි 8 තුන් පාරයි 8 හතර පාරයි 8 පහ පාරයි නේද? 8 ඒවම කීයක්ද? පහක්. මේ 8 ඒව පහක් කීයද කියලා තමයි බලන්න තියෙන්නේ. හරියටම හරි. 8 වරක් මාගේ වයස අවුරුදු 8යි. ඒ වගේම 5. ඒක 5 ගුණයකින් වැඩි කරා නම් හරි තමයි. 8 වරක් 5 කීයද කියලා බලුවා නම් අපේ උත්තරේ හරි. ඉතින් අපිට පහෙන් පහ ගණන් කරලා යන්න පුළුවන්. 5 ඒව 8ක් ගණන් කරන්න පුළුවන්. 8 ඒව 5ක් ගණන් කරලා අපිට තව අපි මේ එච්චර දුරට ගියලා නැහැ. එහෙම නැත්නම් පොද එකතු කරන්න පුළුවන්. 8 ඒව 5ක් අපිට එකතු කරන්න පුළුවන්. මේ කොයි ආකාරයෙන් නම් නිවැරදි. බලනවා ඉතින් අපි 8යි 8යි කීයද? 8යි 8යි 16යි. මේ 8යි 8යි එහෙනම් 16යි නේද? තව එක අටක් ඉතුරු වෙනවා. එතකොට බලනවා අපි 16යි 16යි 8යි. හරි අපි මේ 16 කට තව 8ක් එකතු කරගෙන බැලුවා හැබැයි අපිට 16යි 8යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි. එහෙනම් තව මේ 16 කට මේ 8ත් එකතු කරපුවාම 24ක් වෙනවා. එහෙනම් 24ට 16 එකතු කරනාන උත්තරේ හරියටම හරි. අපි බලනවා 6යි 4යි. 6යි 4යි කීයද? 6 කුයි 4 කුයි එකතු කරාම 10ක් වෙනවා. අපි තාම ගණන් යාම් සහිත එකතු කරේ නැහැ. හැබැයි බලමු අපිට බැරි නෑ 6යි 4යි එකතු කරනවා 10ක් වෙනවා. 6 7 8 9 10 නේ. 10ෙන් අපි 10ම ලියන්නේ බින්දු විතරයි ලියන්නේ. එක ගෙනියනවා 10ක් කියලා කියපුවාම 1 කියලා කියන්නේ 10ව පැත්තට නේද? 10ව පැත්තට තියෙන එකක් නේ. එහෙනම් මේ 1 අරන් යනවා අපි 10ව පැත්තට. එහෙනම් අපි බලපුවාම
එකයි එකයි දෙකයි ඒ දෙක තව දෙක එකතු කරාම හතරයි එහෙනම් අම්මගේ වයස අවුරුදු 40යි තමයි එහෙම නැත්නම් ලේසිම ක්‍රමේ 8 වාරයක් 5 ආ අපිට බලන්න තියෙන්නේ අපි 5 වගේ 8 ගණන් කරලා බලනවා ආ 8 වරක් 5 කිව්වතර 5 වරක් 8 කිව්වත් හරි 8ක් අරගෙන ඇඟිලි 8ක් අරගෙන 5න් 5 ගණන් කරනවා අනේ බලන්න 5 10 15 20 25 30 35 40 එක තමයි ලේසිම ක්‍රමය ආ ඇඟිලි 8ක් අරගත්තා ඇඟිලි 8 අරගෙන ආ එක ඇඟිල්ලකට 5ක් ගන්නවා 5 ආ 5ක් අරගෙන ගණන් කරනවා 5 10 15 20 25 30 35 40 එහෙනම් 40යි උත්තරේ අවුරුදු 40 තමයි අවුරුදු 40 විතර තියෙන්නේ ගිනෝල කිව්වා වගේම කිවෙන උත්තරද බලමු අපේ 3 වෙනි උත්තරේ එහෙනම් අපි 3 වෙනි උත්තරයට යටින් ඉරක් ඔන්න ඇඳ ගත්තා හරි එහෙනම් අපිට යන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ බලන්න යසෙත් යසෙත් බලන්න 10 වෙනි ප්‍රශ්නේ කියවන්න යසෙත් ඇපල් ගෙඩි මිල රුපියල් 35කි. දොඩම් ගෙඩි මිල ඊට වඩා රුපියල් 5කින් වැඩිය. බෙලුම් ගෙඩි මිල ඇපල් ගෙඩියක සහ දොඩම් ගෙඩියක මිලට සමානය. නෙළුම් ගෙඩියේ මිල කීයද හරි ඇසෙත් මට කියන්න බලන්න මේක මේ කොහොමද අපි හදන්න ඕනේ කියලා දැන් ඔයාලට ප්‍රශ්න කියවද්දි අවබෝධයක් ආවම මොකක්ද අපි කරන්න ඕනේ එකතු කරන්න ඕනේ එකතු කරන්න කීයයි කීයයිද 35යි හහ 5යි 35යි 5යි ස්පයි පහයි එකතු කරලා හරියනද? ඇපල් ගෙඩියක මිල කීයද මට කියන්න ඔයා බලලා මේක දිහා බලලා ඇපල් ගෙඩියක් කීයද? 35. 35. දොඩම් ගෙඩියක් කීයද රුපියල් 5යි කියලාද කියන්නේ? නෑ. ආ නැහැ. එහෙනම් කීයද කියන්නේ? ඇපල් ගෙඩියට මිලට වඩා රුපියල් 5කින් වැඩිලු. දොඩම් ගෙඩිය ඊට වඩා රුපියල් 5ක් වැඩිලු. එහෙනම් ඇපල් ගෙඩිය 35යි නම් දොඩම් ගෙඩිය ඊට වඩා 5ක් වැඩි නම් දොඩම් ගෙඩිය කීයද? 35ට 5ක් එකතු කරනවම කීයද? හ්ම්? 35ට තව රුපියල් 5ක් එකතු කරනවම කීයද පුතේ? ඇසෙත්? ඇපල් ගෙඩිය මිල දාන්නම අපි. ඇපල් ගෙඩිය කෙලින්ම 35යි. දොඩම් ගෙඩිය 35ට තව 5ක් එකතු කරාමලු. 35ට 5ක් රුපියල් එකතු කරනවම කීයද? කැලේ තියෙන 5ක් 40යි. 40යි සර් 40 දෙක කියලා අහන්න එපා මගෙන් 35යි 5යි නේ 35 නම් තව 5ක් 36 36 37 39 40 ආ හරි ලේසි 40යි ආ හරි ඊට පස්සේ දෙලුම් ගෙඩියක මිල කියන්නේ මේ දෙකම එකතු වුණාම එහෙනම් මේ දෙක එකතු කරනවා 35යි 40යි එකතු කරනවා කොහොමද අපි එකතු කරන්නේ එකේම මුලින්ම 5යි බිංදුවයි කීයද ආ ඔන්න 5යි බිංදුවයි කීයද කියලා අහනකොට ගිහිල්ලා යසෙයි විශාල රුපියල් 75ක් වෙනවා අපිට උත්තරේ එන රුපියල් 75 කියලා තියෙනවා උත්තරේ පිළිතුරු අංක කීයද ළමයි පෙන්වන්න බලන්න 1ද 2ද 3ද ආ very good 1 උත්තරේ හදාගත්තට බෑ උත්තරේ නිවැරදිව තෝරගෙන ඉඳන් දෙන්න පුළුවන් හැකියාව දෙන්න ඕන අපිට හරි එහෙනම් ඔන්න අපිට ඊළඟට යන්න පුළුවන් 11 වෙනි ප්‍රශ්නයට 11 වෙනි ප්‍රශ්නය කියවන්න බලන්න ලීසා අද ඉඳා නම් ඔව් පෙරේදා කවදාද අද ඉඳා නම් පෙරේදා කවදාද එහෙනම් අපි මේ වගේ ප්‍රශ්නයක් දැකපු ගමන් මොකද කරන්න ඕනේ නිකාම්ම නිකන් උත්තරේ හොයන්න යන්නේ නැහැ අද
තග්ගල දා ගන්නවා. ඔතනම පැන්සල දැන් ඔයාලට කටු වැඩ කොලයක් උතේ හම්බ වෙනවනේ. විභාගෙට ගියාම කටු වැඩ කොලයක් හම්බ වෙනවා. දැනට අපිට කටු වැඩ කොලයක් නැති නිසා කටු වැඩ පොතක් පාවිච්චි කරන්න පුරුද්දක් ඇති කරගන්න එක හොඳයි. වෙනම පොතක් එනනම් අරන් තියාගන්න කටු වැඩ කරන්න. හරි? කටු වැඩ කියන්නේ මෙන්න මේවා. අද. අද කියන්නේ කවද්ද කියලා කියන්න. ඉරිදා. අපි ඔක්කොම නමම ලියන්න අවශ්‍ය නැහැ. ලියන්න විතරක් දාගත්තනම් ප්‍රමාණවත්. අපි දැන් මේ මුලම පළවෙනි ප්‍රශ්න පත්‍රය නිසා අපි මේ විදිහට ලියමු. අද එහෙනම් අදට කලින් දවසට අපි කියනවා ඊයේ කියලා නේද ඊයේ කියනවා ඊටත් කලින් දවසට පෙරේදා කියලා කියනවා නේද ඊයේ පෙරේදා ආ නේද ආ ඊයේ පෙරේදා ආ ඔහොම කියනවා ඊට පස්සේ අදට පස් දවසට හෙට කියනවා හෙටනත් පස් දවසට අනිද්දා කියලා කියනවා මේ ටික දැනගෙන ඉන්න ඕන ඔයාලා ආ අදට කලින් දවසට කියන්නේ ඊයේ ඊයටත් කලින් දවසට කියන්නේ පෙරේදා කියලා. ආ ඒ වගේම අදට පස්ස දවසට හෙට කියනවා ඊටත් පස්ස දවසට අනිද්දා හෙට අනිද්දා. ආ එහෙනම් අපිට යන්න දෙන්න දැන් කොයි පැත්තද බලමු. අද ඉරිදා නම් පෙරේදා. අද ඉරිදා නම් පෙරේදා. එහෙනම් ආ පස්සට පස්සට යන්න තියෙන්නේ. එහෙනම් ඉරිදාට කලින් දවස. ඉරිදාට කලින් දවස කවද්ද? සෙනසුරාදා අපි සෑයන්න විතරක් දා ගන්නවා නැත්නම් මයන්නත් අපි දෙමු සෙනසුරාදා එහෙනම් සෙනසුරාදාට කලින් දවස කවද්ද සෙනසුරාදාට කලින් දවස සිකුරාදා එහෙනම් අපිට සිකු කියලා දාගත්ත හැකි එහෙනම් දැන් අපි පෙරේදා යහන්දි ඕකම අනිද්දා කවද්ද කියලා හොරා අපිට ඉස්සර ඉරිදාගෙන් පස්සේ සවුඳා සවුඳාගෙන් පස්සේ අඟහරුවාදා ඊට එහෙනම් ඉස්සරහට යන්න වෙන්නේ එහෙනම් අනිවාර්යයෙන්ම අර කටු වැඩ කොලේ प्रश्न पत्र प्रयोजन विस्तर සෙනසුරාදා සෙනසුරාදා කලින් සිකුරාදා මෙච්චරයි කටු වැඩ කියන්නේ මේව ඊටත් පස්සේ සඳ සඳට පස්සේ අඟහරුවාදා ආ එහෙනම් අපෙන් අහන ප්‍රශ්න කග්ගල උත්තරේ හොයාගත්ත ආ ඔව් උත්තරය අහන්නේ අපෙන් දැන් මේ පැත්තට අහන්නේ මේ පැත්තට නෙහනේ එහෙනම් මේ පැත්ත විතරක් යන්න තිබ්බනම් ඇති ආ කටු වැඩ කියපුවා මෙන්න මේ වගේ ලස්සනට පිළිවෙලට කරකලා ඉන්නේ නැහැ කටු වැඩ කියන්නේ මෙන්න මේ වගේ ටක් 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 ගාලා උත්තරේ ගන්න අපිට ආ හරියට හදා ගන්න පුළුවන් තරම් කෙටි ක්‍රම භාවිත කරලා ඉක්මනින්ම උත්තරේ හරියට ලබා ගන්න. එහෙනම් සිකුරාදා. සිකුරාදා කියන උත්තරේ තියෙන කීවෙනි උත්තරේ විදිහද කියලා කියන බලන්න මට හැමෝම ළමයි කියන්න බලන්න සිකුරාදා කියන උත්තරේ තියෙන්නේ නිවැරදි පිළිතුර එහෙමනම් 3 නේද? හරි. එහෙනම් සිකුරාදා කියන දවස තියෙන ඔන්න අපි 3ට යටින් ඊරාක් ඇන්දා. හොඳයි. ඊළඟ ඔන්න තියෙනවා පොතේ අපිට තවත් ලස්සන සංඛ්‍යා රට ආවා අපි බලමු මේක කාටද හොයා ගන්න පුළුවන් කියලා හා සනත්නි සනත්මට දෙනවා මම 12 වෙනි ප්‍රශ්නේ බලන්න හිස් කොටුවට ආයත සංඛ්‍යාවන් නිකම්මට උත්තරේ කියන්න බෑ හිස් කොටුවට කොහොමද උත්තරේ හොයා ගන්න කියලා කියලා එක්කම තමයි කියනවා උත්තරේ මොකද්ද කියලා ඉස්සරහාම පෙළේ 1 4 5 තියෙනවා ඊළඟ පෙළේ 3 6 9 තියෙනවා ඊළඟ පෙළේ 8 5 තියෙනවා එනා හිස්තන ඊළඟට තියෙනවා මොකද්ද පුතාට එතන විදිහට මෙතන තියෙන රටාව මේව හදාදි පුතේ එකතු කිරීම මඩු කිරීම ගුණ කිරීම සහ බෙදීම මේකෙන ගණිත කර්ම හතරත් එක තමයි මේ කොටස සකස් වෙන්නේ පුතා චුට්ටක් බලන්න මේ කොටුවල එක මොකක් හරි චුටි රටාවක් තියෙනවා. ඒ රටාව මොකද්ද? එකතු කිරීමක් වෙන්න පුළුවන්, අඩු කිරීමක් වෙන්න පුළුවන්, ගුණ කිරීමක් වෙන්න පුළුවන්, බෙදීමක් වෙන්න පුළුවන්. මෙතන තියෙන හරියම ලේසි අවස්ථාවක්. ඒ නිසා පුතා ඉක්මනින්ම හොඳට බැලුවාම උත්තරේ තේරෙයි. චුට්ටක් බලන්න පුරුදු වෙන්න වෙනවා අපිට. අපි ඉස්සෙල්ලාම හරහට බලමු. ඒක එහෙම නැත්නම් පහළට බලන්න පුළුවන්. 1 3 පහළට බලුවොත් 1 3 8 කියලා තියෙනවා. 1 3 8 අතර කිසිම සම්බන්ධයක් මට තේරෙන්නේ නැහැ. අඩු කිරීමක්වත්, එකතු කිරීමක්වත්, ගුණ කිරීමක්වත්, බෙදීමක්වත් මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මම හරහට බලනවා. ආ දිග අතර බලනවා. 1 4 5. 1 4 අතර එකතු කිරීමක් ආවොත් 5 එනවා. අඩු කිරීමක් ආවොත් බෑ. ගුණ කිරීමක් නැහැ, බෙදීමක් නැහැ. 1යි 4යි එකතු කරනවම නම් 5ක් කියලා එනවා. මට එතන එකතු ඔන්න ඇවිත් තියෙනවා පැහැදිලි. ඊට පස්සේ දෙවෙනි පෙළිය බලනවා. 3 6 9.
तुना है एक तुना हम नावे उत्तरे विधि देने वाले उत्तरे देखे देखे है ना अपने वर्ड उत्तर देखे विद्या टोन ने थोड़ा गाता मैं वाके प्रश्न वर्ड पुते अनिवार्य में और याला संख्या रटा वाक ये संख्या रटा वह देने या एक दो के दिन आडू के दिन गुना के दिन सह बेदी मांस्ट्री तब ऐसा मैं गाने तक कर्म हाथर डाला हिट पैरला में हिट पैरला बाला अंडा ये तो कुछ अनिवार्य में मैं हाथर आसे हैंगीला तीन वा मुखाद दे इन्हें कर देना तो तीव्र ने कतो क्रीम की इलाका प्रश्न पात्र बालू मापी कोई वा गेका दे इन्हें किया ला हाँ ना इलाका पर इलाका प्रश्न ले आना पुलवा गमन कराने पुलवा मांग तने हेमो में दरवान में अवस्था वा तेरों गाना पुलवा होना इलाका अवस्था वा मंदिर वा तीसरा नीट तीसरा नीट बनाने दहातुंगे ने प्रश्न किए वाले लामाई पिरिसाक बंगुवक वाड़ी वी सिटी थी मैद वाड़ी वी सिटी ने अमानीय अमानित वंपसिन देव मित वंपसिन निपुनिद वाड़ी वी सिटी अमानित दकुनु पसिन सिटी ने चित्राय बांकुए वाड़ी वी सिटी न मुलु लामाई गानने की याद तीसरा नहीं तो मेरा हदन ले से मक्का मैं मक्का किया वाले हितैन तीसरा नहीं वाड़ हितैन क्रमे मरे योजना करने को मेहमान है दो तीस ले सी वही किया ना इतना डाले से पर मैं किया ना मामे तेरे किया वाले ना उत्तर उत्तर प्रश्न अनिवार्य मुहन बला पिट पाला मेतन प्रश्न वाम दिन मून दिहा बला मून दिहा बला मून अंदे वाम दुनिया प्रश्न मेकवा अपने प्रतिरोध प्रतिरोध अमान दुन पेदेसा दुन सह मे विधि अमान सर्व निपुणी हाँ निपुणी मन तभी लिया
දකුණු පසෙන් චිත්‍ර. ඊට පස්සේ දේව මිට අමානෙට දකුණු පසෙන්. අමානිමාව හොයාගත්ත ඔන්න අමානෙට දකුණු පසෙන් ඉන්නවලු. කවුද චිත්‍රා? හරි. චිත්‍රා වෙනම අමානෙට දකුණු පසෙන් අපි පැත්තෙන් ලියගන්න චිත්‍රා. දැන් අපිට අහන්නේ බංකුවේ වාඩි වෙසින මුල් ළමයි ගන්න. මේක පොතේ වම දකුණ ගැන ගැටලුවක් නෙමෙයි නිසා අපිට මේ වගේ වම දකුණ කියලා ලියන්න අවශ්‍ය නැහැ. දැන් ඉන්න ළමයි ගන්නනේ අහන්නේ අපි. එන අමානේ ඉන්නවා, චිත්‍රා ඉන්නවා, දෙවමී ඉන්නවා, නිපුණී ඉන්නවා. දැන් ඉන්නේ කී දෙනාද? 1 2 3 4. දැන් වම දකුණ ගැන කියලා තිබෙන නිසා තමයි මේ වම දකුණත් එක්ක ගියේ. එහෙම නැත්තම් කරන්න තියෙන ලේසම වැඩි මෙච්චරයි. ළමයි ඉන්නේ 4 දෙනයි. මෙතන තියෙන නම් ටික අමානි चित्रिया एक देख तूने हाथर इन लम्हे किधर आते सर नहीं नहीं हाथर है हाथर है ये ना हाथर विधि रहती है निकलते देखे तो तूने उत्तर है तूने तूने हाँ और ना भी ले से कर मेरे मुखार द केला दें दान ना वाम द कोने गया ना कि वो तो आने मारे में देंगे लोग खाटू वेड़े कोले हम भी नहीं आने एक डर तमा खाटू वेड़े कोले आके हम भी नहीं मिलने में वा टाग टाग गा सटहान कर गा ना उत्तरी निवर्ती वाला भागन वाम द कोने गया ना कि वो तो इनपुट आने मारे में अपने मून दिया बलागन दिन पीठ पास हरोगन दिन के लगा तेक्का ये ने दें मैं तो ना हरा दिन लामाई गा ने सा वाम द कोने अदाल वे ने अपने नाम टिक गना कर गा तो ना गा थी ये नाम गना कर ने ना कोड़ा नाम निकांग अपने पुलुआं किया ला लखनऊ कर गा ने आने पा අනිවාර්ය ලියන්න ලියුවතින්ම මට පැටලෙන්නේ නැහැ දැන් මෙතන එකම නම තියෙනවා දැන් කීපයක අමානි අමානි අමානික ගා ඉන්නවා ඒ වගේම අපිට චුට්ටක් අමාන වේ දාන්න වම දකුණ සම්බන්ධ කරලා තියෙනවා වම සහ දකුණ කියන එක මේ ප්‍රශ්නට අදාළම නැහැ නේද හා ඒ වගේ අනවශ්‍ය කොටස් අපිට ඕනේ නැහැ අවසාන වෙනකම් ප්‍රශ්නේ කියවලා අරගන්න ඕනේ යන්නේ ඒ නිසා වම දකුණ ගැන අහන්න නැත්නම් වම දකුණ වල ලියලා ඉන්නත් එපා ආ එතන ළමයිට කියන නම් ටික ලියාගත්තාම හරියටම හරි ඒ ඇති प्रकाश सामान ඊළඟට කියනවා කොහමද? 4 ගුණ කිරීම 5. 4 ගුණ කිරීම 5. 5 එකතු කිරීම 5 සමානයි 25. 25 නෝ. ඊළඟට තුමේ ප්‍රකාශය 9 අඩු කිරීම 5 ගුණ කිරීම 2 සමානයි 10. उत्तर अटाई किया उत्तरे
අටයි කියලා එනවා. එහෙනම් මේක හරිද? මේ පැත්තේ ඔන්න 8 එනේ, මේ පැත්තේ 10. මේ පැත්තයි සමානයිද කියලා දැන් අහන්න. මේ පැත්තේ 8ක් නේ ආවේ. එහෙනම් 8ට සමානයිද 10? නෑ. නෑ. එහෙනම් ඒක වැරදි නේද? දැන් ඔන්න ගණිතේ හොඳට පුළුවන් වෙන්න ඕන. මේක හදා ගන්න. හරි. 4 වරක් 5. 4 * 5. කීයද කියලා අහනවා. පුළුවන්ද? 4 වරක් 5. ඔකර ලේසනක මේ පස්වරක් චක්‍රය දැන් ඉගෙන ගන්න මොකද දන්න ලේසනක මේ මම පහෙන් පහ ගණන් අපි දන්නවනේ පස්වරයක් හතර නේ හන්නේ ඇඟිලි හතරක් ගන්න මේ එක ඇඟිල්ල පහයි කියලා හිතන්න ඊට පස්සේ පහෙන් පහ ගණන් කරන්න 5 10 20 25 25 කියනම බොරු කියන්නේ 5 10 20යි හා 20යි ඒකනේ ඔන්න මේ කොට වාසය කියන තියෙන කීයක්ද 20යි उत्तरे අටයි අටයි හා එහෙනම් අවසාන උත්තරේ විදිහට 8 8 සමානයි 10ට හරිද නෑ නෑ වැරදි එහෙනම් මොකක්ද හරි උත්තරේ දෙවනි එක හා සමුතු දැන් ලේසිනේ ඔව් එහෙනම් මට ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඕනේ ආයුනි හොඳද ආ මම දෙකට ඔන්න උත්තරේ නිවැරදි උත්තරේ ඉලක් ඇඳලා ඉන්නවා නිවැරදි ප්‍රකාශය මේකයි කියන්න. හරි ආයුනි මට කියන්නක බලන්න ආයුනිට මොකද කරන්න තියෙන්නේ කියලා පාලසෙනි ප්‍රශ්නේ. පාලසෙනි කියන්නේ පාත ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශය තෝරන්න. ඔයාලා හොයලා තියෙන මොකද හරියකද වැරදි එකද? प्रकाश දහය එකතු කිරීම නවය හා එකතු කිරීම දෙක සමානයි 21 හා හා තුනේ ප්‍රකාශයක් කියවන්න 6 වරක් දෙක එකතු කිරීම 5 10 සමානයි 18 හරි අපිට දැන් ඔය තුනම විසඳලා බලන්න වෙනවා වැරදි එක මොකද්ද කියලා බලන්න තුනම විසඳලා බලන්න වෙනවා ආයෝනි අපි මුලින්ම මේ කොටුව ඇතුළේ තියෙන ගාන විසඳනවා 7යි 8යි කියලා පුතේ එකතු කරන්න බලන්න उत्तरे ඔව් නේද? ඒක හරි නේද පුතේ? මේ පැත්තේ 18ක් හැදලා මේ පැත්තේ උත්තර 18ක් තියෙනවා. ඒ උත්තර දෙක සමානයි නේද? 18යි 18යි සමානයි නේ? ඔව්. ඒක නිවැරදි ප්‍රකාශයක්. එහෙනම් ඒකට අපිට තෝරගන්න බෑ. අපි දැන් අහන්නේ වැරදි එක මොකද්ද කියලා. අපි මේ ඊළඟට බලමු. 10 එකතු කිරීම 9. ඒකට අපිට එකතු කරන් දේශ ක්‍රමයක් මම කියලා දීලා තියෙනවා යාට කලින්. 9යි. 9යි. වෙරි ගුඩ්. මේ බින්දුව වෙනකොට 9 දාන්නයි තියෙන්නේ නේද පුතේ? හරි. 19යි. අපිට ඕන කාලය ඉතුරු වුණා 19 වෙනි එකතු කරන්න දෙකක්. 19 වෙනි තව දෙකක් එකතු කරන්න බලන්න. 21යි. 21යි. එහෙනම් මේ පැත්තත් හරි නේද? 21ක් මේ පැත්ත නම් මේ පැත්තේ 31ක් තියෙනවා. හරි නේද? ඔව්. ඒකත් හරි. එහෙනම් ඒකත් අපිට තෝරගන්න බැහැ. අපිට වැරදි එකයි වට තෝරන්න කියලා තියෙන්නේ. හරි. 6 වරක් 2. අපි දෙවරක් චක්‍රය දැන් දන්නවනේ කීයද?
12යි. 12යි. very good. ආ 12ක් වෙනවන්න. ආ මේ 12ට එකතු කරන්න 5ක්. 12යි 5යි කියන පොතේ එකතු කරන්න බලන්න. 17යි. ආ 14 14 15 16 17. 17ක් එන්නේ. එහෙනම් 17යි 18යි සමානයිද? නැහැ. නැහැ. එහෙනම් වැරදි ප්‍රකාශය මොකද? මේක එහෙනම් ඔයා උත්තරේ පැටි ඉරක් අඳින්න ඕනේ වැරදි ප්‍රකාශයනේ. එහෙනම් එකද දෙකද තුනද? තුන්වෙනි එක. තුන්වෙනි එක. බොහොම හොඳයි. ඔන්න ආයුණිය ලස්සනට හැදුවා. ආ ගණන් ටික පුළුවන් නිසා ඉක්මනින්ම හදා ගන්න පුළුවන් වුණා නේද ආයුණිය? හා very good. ඊළඟට මං යනවා ගිහේලි ගාවට. ගිහේලි. කියවන්න 16 වෙනි ප්‍රශ්නේ. පස් රටයක මගෙන් 40ක් සිටි. අතර පළමු බස් නැවතුමෙන් මගින් 13ක් බැස තවත් මගින් 6 දෙනෙක් බසයට නැගියේය. දැන් බසයේ සිටි මගින් ගණන කොපමණද? හරි. මට ගිහේ කියන්නකො මම මේක කොහොමද හදන්නේ කියලා. හදන්න ඕන විදිය මට විස්තර කරන්න. 40ට 13ක් එකතු කරන්න ඕනේ. 13ක් එකතු කරලා හරියයිද බස්සකින් බැස්සා කියලා නේ කියන්නේ? අඩු කරන්න ඕනේ. බැස්සහම අඩු වෙනවනේ නේද? 40ෙන් 13ක් මුලින්ම අපි අඩු කරනවා එහෙනම්. 40ෙන් 13ක් අඩු කරනවා ලේසි ක්‍රමයක් මට යෝජනා කරන්න බලන්න. 13 ඉඳන් 40ට ගණන් කරන්න ඕනේ. ආ මට දැන් 13 ඉඳන් 40ට ගණන් කරන්න ගියොත් එහෙම සෑහෙන වෙලාවක් ගත වෙනවනේ. ඒ නිසා මම මෙහෙම වඩ ලේසි ක්‍රමයක් යෝජනා කරනවා. මොකක්ද දන්නවද? 40ෙන් 13ක් කියලා කියනකොට 40ෙන් 10ක් මුලින්ම මම අඩු කර ගන්නවා. 40ෙන් 10ක් අයින් වුණාම කීයද? 30යි. 30යිනේ. තව 3 දෙනානේ එහෙනම් බස් ගන්න ඕනේ. 30ෙන් තව 3ක් පස්සට පයින්න බලන්න. අර සංඛ්‍යා පටි අපි පස්සට පැන්නා වගේ. 30 ඉන එකක් පැන්නාම 20. 29යි. දෙකක් පැන්නාම 20. 28යි. ආ 3ක් පැන්නාම 20. 7යි. 7යි. එහෙනම් දැන් ඉන්නේ කීයද බස් එකේ? 20. 7යි. 7යි. දැන් මේ වගේ අමාරු සංඛ්‍යාවක් ආවම පොතේ 27යි. හරියටම හරි. පුතා හරි. මේ වගේ දැන් මම කියලා දුන්නේ පිටිපස්ස සංඛ්‍යාව වෙන ඉස්සරහ සංඛ්‍යාව ගණන් කරලා 13 ඉඳන් 40 දක්වා ගණන් කරලා පොඩ්ඩක් උදුර යන්න තියෙනවා. ඒ වගේ වෙලාවට අපි තැනට සුදුසු නුවණ භාවිතා කරන්න ඕන. අපි දැන් දන්නේ නැහැනේ මෙහෙම අඩු කරන්න දන්නේ නැහැ. අපි තාම තුනේ පන්තියේ තාම අපි පළවෙනි වාරයේ ඉන්නේ. මම මෙහෙම අඩු කරන්න දන්නේ නැහැ. ගෙන යාම සහිත අඩු කිරීමනේ බින් වෙනවා අඩු කරන්න බැරි නිසා මෙතන අපිට පැටලෙනවා. ඒ නිසා එතනට ගෙනියන්නේ නැහැ මම ඔයාලව දැන්මම. ආ ඒවත් අපි පොරොන්දු වුණා මේව තවත් ලේසියෙන් විසඳන්න පුළුවන්. ඒ වෙනකම් අපිට පුළුවන් විදියට. හරි ඒ විදිහට අපිට පුළුවන් විදිහට අපි විසඳ ගන්නවා මේ විදිහට. 13ක් නේ අඩු කරන්න කියලා කියන්නේ මට 10ක් අඩු කර ගන්න ලේසි නේ. 13ක් නෙමෙයි 10ක්. 10ක් අඩු කරනවා මෙතන. 40ෙන් 10ක් අඩු වුණාම කීයද? 30යි. එතකොට දැන් මෙතනින් තව 3යි අඩු වෙන්න ඕනේ නේද? ආ 40ෙන් වුණා මේ 10ක් අපි අඩු කරා 30යි. එතකොට ඔන්න 3යි තව අඩු වෙනවා. 3ක් අඩු කරන්න මම දැන් කියලා දීලා තියෙනවා වලට 50 දක්වා ගණන් කරනකොට 50 ආ නේද? මම මුලේ ඉඳන්ම ආ එක වසර 1 ඉස්සර 9 දක්වා ගණන් කරලා තියෙන 9 ඉස්සර අපෝ නැවත 1 දක්වා ගණන් කරන්න පුරුදු කරා. 20 දක්වා ගණන් කරලා 2 වසර පළවෙනි වාරේ 20 ඉස්සර 1 දක්වා ගණන් කරන්න පුරුදු වුණා අපි. දෙවෙනි වාරේ අපි 1 ඉස්සර 50 දක්වා ගණන් කරලා 50 ඉස්සර ආපස්සට නේද? මතකද ඔයාලා හැන්දි වලින් ගහ ආපස්සට තව මතක ඇති. ආ මගේ එක දෙකේ පන්තියේ පන්තියේ හිටපු ළමයි ඔන්න මේ ක්‍රම අපි ඉගෙන ගත්තා නේද? 100 දක්වා ගණන් කරද්දිත් එහෙමයි. ආපස්සට එන්න පුරුදු වුණා අපි. එහෙනම් 30 ඉඳන් දැන් 3 ඉඳන් 30 දක්වා ගණන් කරලා ගොඩක් දුර යන්න දෙනවා. ඒ නිසා මම කරන්නේ මොකද්ද? 30 ඉඳන් 3ක් පස්සට පයින්නවා. අපි අඩු කරද්දී අර සංඛ්‍යා පටියේ පස්සරණ පෑන්නේ. ඔන්න පොතේ අපි මේ ක්‍රම භාවිතා කරේ මෙන්න මේ වගේ වෙලාවලද ප්‍රයෝජනෙට ගන්න. 30 ඉඳන් පස්සට 3ක් පෑන්නාම 30 ඉඳන් 1 කොටුවක් පෑන්නාම 29යි. කොට දෙකක් පෑන්නාම ඔන්න 28යි. ඊළඟ 3 වෙනි කොටුවක් පෑන්නාම 27යි. එහෙනම් උත්තරේ මට ආවා 27යි කියලා. හරි. එහෙනම් එකතනක් හරි. උත්තරේ තාම ආවේ නැහැ. ආ. කොට 13ක් බැස්සට පස්සේ ඔන්න අඩු වෙලා 27ක් දැන් ඉතුරු වෙලා ඉන්නවා. ඊට පස්සේ 13ක් බැස්ස තවත් මගින් 6ක් නැග්ගලු. එහෙනම් 27ට තව මොකද වෙන්නේ? 6ක් නැග්ගලු ආයේ. 6ක් එකතු කරන්න. उत्तरे
එහෙනම් දැන් පස්සේ තියෙන 33 ගණනනේ 33 විතර උත්තරේ තියෙන කීවෙනි අංක පිළිතුරද පුතේ 1ද 2ද 3ද 2 2 නේද හරියටම හරි වන්න බලන්න හරි ලේසියෙන් හදාගත්තා ආ කොටසෙන් කොටස කොටසෙන් කොටස බොහොම පිළිවෙලට ඉස්සරහට ගියාම මේවා චුට්ටක්වත් අමාරු දේවල් නෙවෙයි හොඳයි එහෙනම් මම යනවා ඊළඟ අවස්ථාවට ඊළඟට ඉන්නවා සිත්මි සිත්මිට හැම වෙලේම හරීම ලේසි ප්‍රශ්නයක් සිත්මි කියවන්න බලන්න හරියට 17 වෙනි ප්‍රශ්නය අම්මාගේ නංගි හා අම්මාගේ නංගි අම්මාගේ නංගි කවුද? උන්ගේ අම්මා ලොකු අම්මෙන්ද? අම්මාගේ නංගි පුංචි අම්මා ලොකු අම්ම නැන්ද? පුංචි අම්මද ලොකු අම්මද නැන්දද? පුංචි අම්මා පුංචි අම්මා වෙරි ගුඩ් බොහොම හොඳයි එහෙනම් ඔන්න පළවෙනි උත්තරේට අපි ඉරක් කැන්දා හැබැයි මේ චුට්ටක් කල්පනා කරන ගමන් හිටියා වගේ මට තේරුණා අපේ දෙක වසරේ අපේ පවුල දෙවෙනි පාඩම් තේමාවේ පළවෙනිම ඉගෙනගත්ත කොටස තමයි මේ කොටස ඔයාලට මතකයි දුවේ පුතේ අපි කතා කර අම්මගේ පැත්තෙන් සහ තාත්තගේ පැත්තෙන් අපිට නෑදෑයෝ හම්බ වෙනවා අම්මගේ පැත්තේ වැදගත් විශේෂණම් තියෙන්නේ ගැහන සහෝදරියන්ට ඒ කියලා කියන්නේ ගැහන පාර්ශවයට අම්මගේ අක්කට සහ නංගිට තාත්තගේ පැත්තේ විශේෂ නම් තියෙන තාත්ත පිරිම කෙනෙක් නිසා පිරිම සහෝදරයන් ඒ කියන්නේ අයියට සහ මල්ලිට අනෙත් අය නැන්දලා මාමලා අම්මගේ පැත්තේ පිරිම සහෝදර කෙනා අම්මගේ අයියලා මල්ලිලා ඔක්කොම මාමලා තාත්තගේ අක්කලා නංගිලා ඔක්කොම නැන්දලා මේක අපි දෙකේ පන්ති ඉගෙනගත්ත පාඩම ආයෙ මුලින් නම් පැහැදිලි කරන්න ඇටිච්ච කියන දෙනා විතරයි මේ විදිහට එතන අම්මගේ පැත්තේ අම්මගේ අක්කා ලොකුයිනේ එනා ලොකු අම්මා අම්මගේ නංගි අම්මගේ අම්මා අම්මගේ නංගි පොඩිනේ එනිසා පුංචි අම්මා තාත්තගේ පැත්තේ මොකද මේ තාත්තගේ අයියා තාත්තලා ලොකුයිනේ එනිසා ලොකු තාත්තා මහප්පා කියනවා මහප්පා සහ මහම්මා කියන නම් දෙක භාවිත කරන ලොකු අම්මා සහ ලොකු තාත්තා දෙක මතක තියා ගන්න ඕන ඒ වගේම තාත්තගේ මල්ලිට අපි බාප්පා කියනවා මේ ටික මතක තියාගෙන ඉන්න පුළුවන් නම් කොටස් තියෙන හරිම හරියටම බැලුවොත් කොටස් තුනයි තියෙන්නේ මේකේ අම්මගේ පැත්තේ තාත්තගේ පැත්තේ විශේෂ වැදගත් වෙන්නේ කවුරු කවුරුද කියලා මතක තියා ගන්න පුළුවන් නම් ඒ වගේම අම්මගේ සහ තාත්තගේ පැත්තේ නැන්දලා මාමලා එන්නේ කොහොමද කියලා මතක තියා ගන්න පුළුවන් කොටස් තුනේ මුළු මේ ඥාති කට්ටියම දන්නවා ඊට පස්සේ දෙනව ලොකු වෙනකොට වලට එන්න පුළුවන් මේ විදිහට අම්මාගේ අයියාගේ තවත් කවුරු හරි මගේ කවුද කියලා ආවදින් ඇහුවදින් එහෙම පුළුවන් වෙන දැනට අපි තුනේ පන්තියනේ ඒ නිසා එච්චර දුර විස්තර අහන්නේ නැහැ අපේ දැනට අහපු ප්‍රශ්නට අපි නිවැරදිව ඕන පිළිතුර ගලපගත්තා මේවට ගොඩාක් කාලය ගත කරන්න අවශ්‍යම නැහැ අහපු ගමන් උත්තරේ දැනගෙන ඉන්න ඕන තප්පර දෙකේ ඉවර කරන්න බලාගෙන හරි චෙනුදි චෙනුදි කියවන බලන්න 18 වෙනි ප්‍රශ්නය පහත ඇති වාක්‍ය අතරින් වැර නිවැරදිව හදගලපා ලිය ඇති වාක්‍ය තෝරන්න හරි බලන්න කියවන පළවෙනි වාක්‍ය කෑම සොයා කුල්ලෝ පියාඹති ගැලපෙනවද පුතේ පද පද කියනවද කෑම සොයා කුරුල්ලෝ පියාඹති කියලා අපි වාක්‍ය ලියද ලියනවද නෑ දෙවෙනි වාක්‍ය කියවන බලන්න කුරුල්ලෝ කෑම සොයා පියාඹති කුරුල්ලෝ කෑම සොයා පියාඹති අපි ලියද සාමාන්‍යයෙන් එහෙමද ලියන්නේ තුන්වෙනි වාක්‍යයත් කියවන්නකො කුරුල්ලෝ පියාඹති කෑම සොයා වාක්‍ය ගැලපෙනවද පද නැහැ එහෙනම් නිවැරදිව කියලා තියෙන වාක්‍ය පද ගලපලා මොකක්ද 2ද 2ද 3ද 2 2 කුරුල්ලෝ කෑම සොයා පියාඹති වෙරි ගුඩ් නේද සාමාන්‍යයෙන් කරන කෙනා මුලට අවසානට සිද්ධ වෙන දේ නේද කරන දේ මැද තමයි ඉතුරු ටික හරි නිවැරදි වාක්‍ය ලියන ආකාරයෙන් මෙන්න මේ විදිහයි කුරුල්ලෝ කෑම සොයා පියාඹති එහෙනම් ඔන දෙවෙනි උත්තරේට අපි ඉරක් ඇන්දා ඊළඟට මම යනවා සඳිත ගාවට සඳිත 19 20 21 ප්‍රශ්න වලට ගැලපෙන වචන තෝරන්නයි තියෙන්නේ අපි මේ පාඩම ඉගෙන ගත්ත අපේ මවබස විෂය යටතේ ඒ වගේම පරිසර විෂය යටතේ කියන විෂයන් දෙකේදීම සාදිත මට කියන්න බලන්න
19වෙනි ප්‍රශ්නේ කියවන්නකෝ. පළමු ස්තන්ත ගැළපෙන පිළිතුර වන්නේ. හරි මම පළවෙනි ස්තන්ත ගැළපෙන පිළිතුර හොයන දැන් ඡේදය මට බලන්න පළවෙනි ස්තන තියෙන කොතනද උඩ. මම කියවන්න බලන්න. අංක 19 20 23. ඒ ටික හරි. ඒ ටික හරි. ඡේදය කියවන්න. අපේ රට අපේ රට අවුරුදු හා හරි එතන තමයි පළවෙනි ස්තන තියෙන්නේ අවුරුද්දේ ඉඳලා එහෙනම් 1976 ද 1815 ද 1815 ද කියලා අපෙන් අහනවා ආයේ ස්තන ජාතිකය රැඩත් වෙලායි තිබුණේ ආයේ ස්තන පෙබරවාරි 4 වෙනිදා අපි ඔවුන්ගේ නිදහස වුණා කියලා තියෙනවා ආ දැන් මට කියන්නකෝ කාගෙන්ද අපි නිදහස ලබා ගත්තේ කාටද යටත් වෙලා තිබුණේ මේ උත්තර ටික ඔයාට කතන්දරේ මතක තියෙන්න ඕන. පළවෙනි ස්තනට ගැලපෙන 1976 ද 1815 ද 1815 ද? 1000. 1 ද 2 ද 3 ද? 하나 උත්තර දන ළමයා තෝස්සන්න බලන්න මට. උත්තර දන ළමයා තෝස්සන්න. හරි පංචාලි අපර උදව්වක් කරන්න බලන්න එන පළවෙනි උත්තරේ මොකක්ද දෙන්නේ කියලා උත්තරේට එන්නේ 1815 1815 බොහොම හොඳයි තුන්වෙනි පිළිතුරේ එහෙනම් ඉඩක් කැන්දා හරි මට කියන්න බලන්න ඊළඟට ඉමෙත්ම දෙවෙනි හිස්තැනට ගැලපෙන්නේ ද්‍රවිඩද බ්‍රිතාන්‍යද ඕලන්දද මොන ජාතිකයන්ගෙන්ද මේ යර බ්‍රිතාන්‍ය බ්‍රිතාන්‍ය කියලා කියන දෙවෙනි උත්තරේ නේද අපි දෙවෙනි උත්තරේට හැරෙන්න ඕන ඉරා ඇන්දා අපිට නිදහස හම්බ වුණේ මොන අවුරුද්දද කියලා කියන බලන්න දැන් සඳිත 1970 ද 1970 ද 1925 ද සඳිත නිදහස ලැබුණ වසර කියන පුතේ හරි නවීත්මි අපිට නිදහස ලැබුණ වසර කි මොකද්ද කියලා उत्तर අපි ඔන්න එහෙනම් ඊළඟ අවස්ථාවට යනවා ඊළඟ අවස්ථාවට යන්නේ මම සනුද්මි ගිහන්සායක ගිහන්සා බලන්න කියවන්න 23 සහ 24 ප්‍රශ්නවල දී ඇති ප්‍රස්තාව පිළිවෙල වලට ඉස්තන සස වචනය තෝරා යටින් ඉලක්ක අඳින්න තියෙන්නේ ප්‍රස්තාව පිළිවෙල අපි ඉගෙන ගත්තා අපේ මවබස පාඩමක් ඔස්සේ පළවෙනි එක 22 වෙනි ප්‍රශ්නේ කියවමු බලන්න ඉංගුරු දී ගත්තා වගේයි. හරි කොච්චිද කුරුදුද මිරිස්ද? කුරුදු. කුරුදු. ඉංගුරු දීලා කුරුදුද ගත්තා? ගත්තා වගේ කියන්නේ. ඈ? ඉංගුරු දී කුරුදු ගත්තා වගේ කියලාද කියන්නේ සමුත් මි? මිරිස්. ආ මිරිස් නේද? තාම ටික කුරුදු වලට ගැහුවා නම් එහෙම වන්න. සාමාන්‍ය මේ ඉගුරු දෙයි මිදිස් ගත්තා වගේ කියලා කියන්නේ හේතුව මොකද්ද මම දැන් කියලා දුන්න මේ කතන්දරේ අපි මේ පෘතුගීසින් වේලවා ගැනීම සඳහා ලන්දේසින්ගේ සහාය පැතීම ඉගුරු දීලා මිදිස් ගත්තා වගේ කියලා කියනවා ඒ කියන්නේ ඉගුරු වලට වඩා සරල දෙයක් නේ මිදිස් කියලා කියන්නේ නේද අර අපි එක දෙයක් වෙනකොට තවත් ඊටත් භයානක දෙයක් ලං කරගත්තේ පෘතුගීසින්ව පළවා හැදීම සඳහා ලන්දේසින්ව ගෙනවා ගැනීම මේ ඉංගුරුදී මිදිස් ගත්තා වගේ කියලා ප්‍රස්තාව පිළිලක් හැදලා තියෙනවා අපි පාඩමේදී ඉගෙන ගත්ත මවබස විෂයයේ පාඩමක ඉදත් වන්න අපි ප්‍රස්තාව පිළිලක් කියලා ඉගෙන ගත්තා මේක හොඳයි එහෙනම් සඳිත මට කියන බලන්න පරංගියා කොහෙ ගියා වගේ කියලාද කියන්නේ කියලා කෝට්ටේ ගියා වගේ ආ කෝට්ටේ ගියා වගේ එහෙනම් ඔන්න
කෝට්ටේ තියෙනවා මෙතන මාරපන් සහ කොළඹ කියලා තියෙනවා කළුවා නම් මාරපන් ගියා වගේ කියලා කිව්ව හැටි අපිට තරන් ගියා කෝට්ටේ ගියා වගේ දැන් වල පෘතුගීසින් කෝට් දෙකන් ගියේ බොහෝම දුර බැහැර නේද වට වන්දනාව වටයක් කරකවල 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 තමා ඕඩරට අරගෙන ගියේ කියලා මම කිව්ව වුණ කතන්දර නිදහස් සටනේ අරගලේ කතන්දරේ කියලා දෙනකොට එහෙනම් ඔන්න ස්තන් දෙක අපි සම්පූර්ණ කරගත්තා 24 වෙනි ප්‍රශ්නෙට අපිට ගමන් කරන්න තියෙනවා 24 වෙනි ප්‍රශ්නේ කියවන්න බලන්න මට රේජන් රේජන් මට ඉක්මනින්ම කියවන්න ඕනේ 24 වෙනි ප්‍රශ්නය නරක යන වචන ලියා ඇත්තේ 245 ලෙසය එසේනම් කනක යන වචනය ලිවිය යුත්තේ හරි මට කියන බලන්න වේචන මම මොකද කරන්න ඕනේ කියලා මේකට නරක කියන වචනයට අංක දාගන්න ඕන ෂා වෙරි ගුඩ් නරක කියන වචනයට අංක දාගෙන ඊට පස්සේ කනක කියන වචනයට ඒ ඔස්සේ අංක දාන්න හා කියලා කියනවා කනක කියද්දි මට එන්න ඕන මොකද්ද කියලා प्रश्न बल अंकेत संकेत प्रश्न त्रिकोण उदयोणाश्रयाद्रिया गिया क्या संपत्ति है ने क्या ने हाँ राउंड का हाँ वोर्ट याक मतलब था बात वोर्ट याक नहीं थे हाँ ये ना मैं आज लती है लोने वाला के प्रश्न बात रे मोले मामा के चिकोने याक मतलब था बात चिकोने याक उदयन में क्या थे ना मैं सांकेत वाला पुते पिछवासे वाचन थी ने इंसा इस वाचन वाले ला ये इस तरह के ना सांकेत तो वहाँ पे तोर गांडों ने दिपत्ते में थी ना इंसा पहला वगांडे बे दिपत्ते पहला वगांडे देंगे हम उनको देंगे उत्तरे मार बे ना हाँ दाय और ने हम लोग ऐसा थी ये नोने में ने मिया कार्य पुता लांगे सांकेत हाथर हाँ दाय ये ना करती है ना माँ आप याना बालों में दिशास दिशास मारे किया ना दिशास सीलांग वाक के मुखार्द किया ना संकेत त्रिकोण मैं इलाक नहीं
වැඩට කියන මොකද තියෙන්නේ? වැඩට කියන මොකද තියෙන සංකේතේ? වෘතය. වෘතයක් මැද්ද මොකද තියෙන්නේ? කුරුසයක් වගේ ලකුණක් තියෙනවා නේද? හා ගියා කියන මොකද පුතේ අපි අඳින්න ඕනේ? ලොකු වෘතය ඇතුලේ පොඩි වෘතය. ආ බොහොම හොඳයි. ඔන්න තියෙනා. තාත්තා වැඩට ගියා. තාත්තා වැඩට ගියා. ඔන්න අම්මා උදෙන්ම පොළට ගියා. මෙන්න තාත්තා වැඩට ගියා. හරි. අපි අදලා තියෙන නිවැරදි සංකේත මේව හරීම සරලයි නේද? ආ බැලුවා ඇඳා. බැලුවා ඇඳා. හරි. එහෙනම් බොහොම අපූර්වට අපිට ඒ උත්තර දෙක මේ විදිහට ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්නයි හදන්නේ. ඊළඟට අපි අහලා බලමු ප්‍රශ්නේ මොකද්ද කියලා. හරියට තේරුම් අරන් කරගන්න හැකියාව ලැබෙයිද කියලා අපේ දරුවන්ට. ඊළඟට ඉන්නම ප්‍රශ්නෙට උත්තර දෙන්න. නවිතු නවිතු බලන්න කියවන පුතේ ප්‍රශ්නේ. විසි හත්වෙනි ප්‍රශ්නය නවිතු. සම චතුර ශ්‍රාකාර මල් පාතියක එක් පැත්තක දිග මීටර 10කි. මල් පාතිය වටේම දිග කොපමණද? හරි. එහෙනම් සම චතුර ශ්‍රාකාර මල් පාතියක් කියලා තියෙනවා. එතකොට අපි මොකද තේරුම් ගන්න ඕනේ? හතර පැත්තම මොකද්ද? මීටර 10. හතර පැත්තෙම තියෙන මීටර 10 ගාන 10 බැගින් නේද? එහෙනම් 10 බැගින් තියෙන පැති කීයක් තියෙනවද පුතේ? හතරක්. හතරක්. 10 බැගින් තියෙන හතරක් කියලා කියන්නේ 10 ව 4ක්. 10 ව 4ක් කියන්නේ කීයද? 40ක්. 40යි. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් මීටර කීයයි කියලාද? 40යි. 40යි කියලා නේද? 1ද 2ද 3ද? 2. 2. එහෙනම් ඔන්න අපි උත්තරේට ඊළා ඇන්දා. දැන් ඔන්න පුතේ මෙතන කියනවා සම චතුරස්‍රාකාර ටග් ගාලා අඳින්න සම චතුරස්‍රය. ආ සම චතුරස්‍රය කියලා කියපුවම පැති හතරම සමානයි. එක පැත්තක් වනේ මීටර 10යිලු. මේ පැත්ත වගේමනේ මේ පැත්තත් ඒ හතර පැත්තම සමානයි. මේ පැත්ත 10යි මේ පැත්ත වගේ මේ පැත්ත 20යි. හතර පැත්තම සමානයි කියන්නේ මේ ඉර වගේම තමයි මේ ඉතුරු ඉරි තුනක්. එහෙනම් 10යි 20යි 30යි 40යි නේද? ආ මීටර කියන කියද්දි මීටර වලින් අර කෝදුව මතක ඇති නේද? මීටර කෝදුව අපි දිග ගණන් දාත්ත කෝදුව මේ තියෙන. ආ මෙන්න මේ වගේම ඔන්න ඒ මීටර කියලා කියන වචන බය වෙන දෙයක් නෑ ඔයාලට නේද? ආ මීටර කියලා තිබ්බා කියලා බය වෙන්න එපා. ඒ 10 10 10 එකතු කරලා පැටි 4 40යි. එහෙනම් මීටර 40ට උත්තරේට අපි ඉර ඇන්දා. හඳයි. එහෙනම් අපි යනවා ඔන්න ඊළඟ ප්‍රශ්න බලන්න. මේවා බොහෝම සරල ප්‍රශ්න. හරි. ඡායා මට කියවන බලන්න ඡායා ඊළඟ ප්‍රශ්නේ 28 වෙනි ප්‍රශ්නේ. ඡායා 28 වෙනි ප්‍රශ්නේ කියවන පුතේ. සුමුදු සුපිට වඩා උසය. සුමුදුට වඩා උසය. උසින් වැඩිම දැන් කවුද? හරි. ඔයා මට යෝජනා කරන්න බලන්න මොකද දැන් මේක හොයාගන්න ලේසිම ක්‍රමය කියලා. මේක කිව්වා කියලා අපිට එන්නේ නැහැ උත්තරේ. සුමුදු සුපිට වඩා උසයිලු. සඳුන සුමුදුට වඩා උසයිලු. ඔක කියපුව ගමන් ඔන්න අපිට පැටලෙනවා නේද? මොකද්ද කියලා හිතාගන්න අමාරුයි. එහෙනම් දැන් මේක තියෙන දේවල් ටික අපිට අට්ටක් ගාලා සටහන් කරගන්න ඕන. කොහොමද? සුමුදු සුපිපිට වඩා උසයි. එහෙනම් සුමුදු උසයි සුපිපිට වඩා නේද? ආ අපි එහෙනම් සුමුදුව ටක් ගාලා ඔන්න සුමුදු මෙන්න සුපිපි. ආ සු යන්නේ විතරක් දාගන්න බෑ. සුමුදු කියලාම ලියන්න ඕන. සුපිපි කියලාම ලියන්න ඕන. ආ ඔන්න හරිනේ. සුමුදු සුපිපිට වඩා උසයි. හරිනේ. සුමුදු උසයිනේ. ආ ඊට පස්සේ කියනවා අපිට සඳුන් සුමුදුට වඩා උසය. සඳුන් සුමුදුට වඩා උසයි. ආ එහෙනම් සුමුදුට වඩා සඳුන් උසයි. එහෙනම් සඳුන් තව උසයිනේ නේද? ආ ඔන්න එයා වදිනවා අපි මේ විදිහට
उस बाला जिसे खाती है मीनो ने करे का आम तो नहीं नहीं द मैं आ है ना सांडों और ना समुद्र वाला सांडों उस साइड के लगी है ना है ना उसे वैरी में तरह ता खाओ द दम बाला ने बोले खाओ द उसे वैरी में किया ला अब ड बहुत पहले में पे ना खाओ द सांडों ने द है ना सांडों के ना उत्तर या प्रतीर दिए ना वा तुमने ने उत्तर है ना तुमने ने उत्तर है ते इरा एंड हरे रम हरे निवर दोत्तरे थोड़ा गांडे दिए ना पी मैंने मेवा गे पहुंच गया कार का मां करा लाइन ने बेना मां निकाम आप याने ने आप मेक आंधी नौना ठाक गा लाइन दला नाम टिकलिया गा नौना ऐतबर आप तो उत्तरे निवर दिवा सजागा ने में है किया हुआ दिए ना फंदा ये ना मरे किया ने बरान ने इमेट मां विसी नावा मेरे प्रश्न डे उत्तरे लेसी प्रश्न या उदासन कालेदी अपे सेवनेल दक्षिणट ලැබෙන්නේ हाँ उदासन कालेदी अपे सेवनेल दक्षिण ලැබෙන්නේ කොහෙන්ද කියලා තමයි අහන්නේ නේද හරි මට කියන්න බලන්න උත්තරය කොයි පැත්තෙන්ද කියලා නැගෙනහිරෙන් නැගෙනහිරෙන් ඉර පායනවා පොඩි බස්නාහිර අපි සෙවනැල්ල සෙවනැල්ල බැලුවනේ නේද එළිය සමග සෙල්ලම් පාඩමේදී මතකද දෙකේ පන්තියේදී නේද අපි කෝටුවක් හිටවලා ඒ කෝටුවේ සෙවනැල්ල සලකනු කරා මේ පැයෙන් පැයට කොහොමද වැටෙන්නේ කියලා සාමාන්‍යයෙන් අපි ඉර එන්නේ නැගෙන හිර පැත්තෙන් බහින්නේ කොයි පැත්තෙන්ද බස්නාහිර පැත්තෙන් එවගේම දවල්ට තියෙන්නේ ඉර මුදුන් වෙලා අපි කෝටුවක් හිටවුවොත් මේව නැත් අපි හිටගත්තොත් උදේට මේ කෝටුවේ හැමනැලවට ප්‍රතිවිරුද්ධ හැමදෙසම හැමනැලවට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ආලෝකයෙන් පැත්තට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නේද අනෙක් පැත්තෙන් තමයි ඔන්න මේ පැත්තෙන් වැටෙන එළියට හැමනැල්ල ආවේ මේ පැත්තට එහෙනම් බස්නාහිර පැත්තට තමයි හැමනැල්ල වැටෙන්නේ හවස් වෙද්දී එන හවස් වෙද්දී බස්නාහිර පැත්තෙන් ඉර තියෙන්නේ එහෙනම් නැගෙනහිර පැත්තට තමයි හවස් වෙද්දී අපි හැමනැල්ල වැටෙන්නේ ඒ වගේම මධ්‍යහන වේලාවේදී දවල්ට ඔන්න හරියටම ඒකෙලින් පහලට තමයි ඒක උඩම තමයි අපි හැමනැල්ල උඩ අපි හිටගෙන ඉන්නවා 12 වෙද්දී නේද 1 12 2 වගේ වෙනකොට ඔන්න අපි අපේ උඩම හිටන් ඉන්නවා වගේ තමයි හැමනැල්ලෙන් පේන්නේ අපිට හොඳයි එහෙනම් ප්‍රතිවිරුද්ධ දිශාවේ හැමනැල්ල වැටෙන ඉර නැගින නැගිනහිර එහෙනම් හැමනැල්ල දින බස්නාහිර එහෙනම් අපිට උත්තරේ තෝරගන්න බස්නාහිර දිශාවෙනි කියලා එහෙම තියෙනවා කීවෙනි උත්තරේද धरणी बलाने प्रश्न धरणी अपे पासले सदुदा सित बदादा तें पोत प्रदर्शनियं पवत वेई पोत प्रदर्शने पवत वेन दिन गणने किये द हाँ ले सदुदा सित बदादा तें सित तें ये ना सदुदा इंदला तीन ना किला किये ना ने सदुदा तें ना तीनों ने पोत प्रदर्शने ने द ඔව් ආ එහෙනම් සඳුදා එකයි අඟහරුවාද තියෙනවද ඔව් ඔව් දෙකයි බදාදාත් එක් කියලා කම බදාදා තියෙනවද ඔව් ඔව් ආ එහෙනම් දවස් කීයද සඳුදා අඟහරුවාද බදාදා දවස් කීයක් තියෙනවද පුතේ 3යි 3යි එහෙනම් ඕන අපිට උත්තරේ තෝරගන්න පුළුවන් 3 උත්තරේ තියෙනවා දෙවෙනි පිළිතුරට යටින් ඉලක්ක ගන්න නම් ඕන උත්තරේ හරි හා දසනි කියවන්න බලන්න 31 වෙනි ප්‍රශ්නේ अवस्था देख वे पैर नाद वे और नवे नाद
පැයෙන් පැයට නාද වෙන්නේ ඊනකට නාද වෙන්නේ දෙපාරකට කීයද සහ කීයද? 9 ට පස්සේ 10ටයි 11ටයි. හා 10ටයි 11ටයි. ඒ කියන්නේ පැයෙන් පැයට නාද වෙන්නේ 10ටයි 11ටයි නේ. 9ෙන් පස්සේ පැයකට 10යි. 9ෙන් පස්සේ පැයකට 11යි. එහෙනම් ඒ උත්තරේ තියෙන්නේ එකටද දෙකටද තුනටද පුතේ? 3ට. 3ට. හරි ලේසි නේද? හා ඔන්න අපි 3 වෙනි උත්තරේ හැදෙන් එනයි ඉරක් ඇඳා. හොඳයි. ඊළඟ නම් 32 වෙනි ප්‍රශ්නයට 32 වෙනි ප්‍රශ්නේ මට උත්තරේ හොයලා දෙන්න ඕනේ. සමුතු සමතු කියවන බාන 32 වෙනි ප්‍රශ්නේ සමතු ඉක්මන් කරන්න ඕනේ හා අපි ශේනායට දෙන අවස්ථාව ශේනායට කියවන 32 වෙනි ප්‍රශ්නේ මෙම රූපයෙන් භාගයක් පාඩ වීමට කොපමණ කොට ප්‍රමාණයක් පාඩ කළ යුතුද? හා කියලා බලන්න භාගයක් කියලා කිව්වහම හරි අඩා කොටු හතරක් තියෙනවා. එහෙනම් කොටු කීයක් පාඩ කරන්න ඕනද? දෙකක්. දෙකක්. ආ හරියටම හරියනම් දෙකක් කියලා උත්තරේ දෙන දෙවන උත්තරේමයි අපි ඔන්න උත්තරේ හැදේ ඉරක් ඇඳා. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ හසිනි කියවන බලන්න හසිනි 33 වෙනි ප්‍රශ්නේ පහත දී ඇති ලක්කම් පෙළියේ වම් පස හා දකුණ පස වියා ඇති ඉලක්කම් සමාන නම් හරි ලකුණද අසමාන නම් වැරදි ලකුණද වරහන තුල යොදන්න. හානේ ඔයා මට බලන්න වම් පැත්තයි දකුණ පැත්තයි එකපාර බලාගෙන ගියොත් දැන් ඉලක්කමෙන් ඉලක්කමට බලන්න බලන්න මුලින්ම හතරට හතර සමානයි නේද පුතේ? ආ ඒ දෙක ගැටින් එන හරි දෙකක් දාගන්න. දෙවෙනි ඉලක්කම බලන්න 3. 3ට 3 සමානයි නේද? එහෙනම් ඒකත් හරි දෙකක් දාගන්න. ඊළඟ ඉලක්කම බලන්න 8. 8ට 8 සමානයි නේද 3 වෙනි ඉලක්කම? ආ ඒකටත් හරි දෙකක් දාගන්න. ඊළඟට 6. 6ට 6 සමානයි නේද? ඔව්. ආ ඒ දෙකටත් ඔන්න හරි දෙකක් දාන්න 6ටයි 6ටයි දෙපැත්තෙම හරි දෙකක් දාගන්න. ඊළඟට 9. 9ට 9 හරිද? 6න් පස්සේ 9. හරිද පුතේ 9ට 9 තියෙනවද 6න් පස්සේ? තියෙනවද? කොහමද උත්තරේ දෙන්නේ නැහැ. නැහැ සමාන නැහැ නේද? එහෙනම් අපිට හරි ලකුණක් දාන්න පුළුවන් ඉස්සරහේ. බැහැ නේද? හරි. අපි මෙන්න මේ වගේ අනිවාර්යෙන්ම කරන්න ඕන ක්‍රියාකාරකමක් තියෙනවා. මේක බලන්න කිව්වහම එක පාරම බලාගෙන යන්න අපිට බැහැ. ආ ඒ නිසා අනිවාර්යෙන්ම අපි එකින් එක එකින් එක එකින් එක බැලිය යුතුමයි. ආ ඉස්සරහ විතරක් බලලා බලලා බෑ පිටිපස්ස විතරක් බලලා බෑ. අපිට අනිවාර්යෙන් මේක ලකුණක් අරගන්න ඕන අවස්ථාව. අපි බලනවා ඉතින් මේක. හතරට හතර. ආ හතරට හතර හරි. තුනට තුන. තුනයි තුනයි හරි. අටට අට. අටයි අටයි හරි. හයට හය. හයයි හයයි හරි. නවයයි හතයි. ආ ඔන්න නවයට නවයකට තියෙන හතනේ. එහෙනම් සමාන නැහැ. එතන වැරදුනා නම් අපිට ඊළඟට ඉස්සරහට ගිහින් තේරුමක් නැහැ. නේද? සමාන නැහැ. එහෙනම් අපිට දාන්න තියෙන මේක මොන ලකුණක්ද? වැරදි ලකුණ. වැරදි ලකුණ. හරි. එහෙනම් ඒක ලේසි. නේද? ආ එතකොට යන්න ඕන විදිය යන්න ඕන පාර ආ අනිවාර්යයෙන්ම මේක නිකන් බලන්න එපා පුතේ. ඔයාලට එකින් එකට යන්න බෑ 43. ආ මේ පැත්තේ 43. ඒ දෙකටම හැබැයි හරි ලකුණක් දාගන්න. ඒක නිසා 86. මේ පැත්තේ 86. හරි දෙකක් දාගන්න. ඊළඟට ඔන්න 97. මේ පැත්තේ තියෙන්නේ 79. ඔන්න වෙනස් වෙලා. ආ පුංචි තැනක් මේ වගේ වරද්දන්නේ. ආ එකින් එකටම වැරුවොතින් තමයි හරියටම කරගන්න ලේසි. දෙකෙන් දෙකට බලන්න පුළුවන් ළමෙක් කියලා දෙකෙන් දෙකට බලවට ගැටලුවක් නැහැ. හරි එහෙනම් මේක වැරදි වම දකුණ අසමානයි නේද පුතේ? හා එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නේ බලන්න 34 වෙනි ප්‍රශ්නේ. තිසරණි 34 වෙනි ප්‍රශ්නේ බලන්න රටාව හඳුනා ගන්න තියෙන්නේ. මට රටාව හඳුනාගෙන එන්න ඕන උත්තරේ අංක කියන්න බලන්න. අංක උත්තරේ දෙක
देख बहुत महोदय इस सरलाम तीन वह खातिर तो ना हर हाथ है खातिर तो ना पहले टे ये लंगे के खातिर देखा है हर हाथ खातिर देखा है पहले टे ये लंगे के आये मर मुली ने कमाए तो ना ही नहीं दे आये ना तो ना ही देखा है देखा है तो ना ही ये ना ये लगा देखा है देख ने होना देखा है देखा तीन है ना देवनी उत्तरे तीसरनी के उत्तरे हरी है ना तीस हाथर टे निवर्दी पीड़ितुरा देख हाँ ये ना ये ना तीस पास ने प्रश्न है ससांदी बार प्रश्न लबे एप्पल गेडी हाथर नोमिले लबागनी मंदना मिलदी गते तो एप्पल गाने ना किये रे हाँ कहाँ में तो दें मेरे को होया गाने एप्पल गेडी तूना गत्था में का खाम बेरे मारो नहीं दे हाँ ऐसे ना नोमिले एप्पल गेडी हाथरा गाने तूने ये वा किया गाने और दे तूने करते का खाम बेरा हाँ ये वा हाथरा गाने और ने आ उत्तरे अंक अंक අවිෂ්කට අවශ්‍ය විය ඔහුට එකවරගෙන ආ හැක්කේ පොල් ගෙඩි දෙකක් වමනි එසේ නම් පොල් සියල්ලමගෙන ඒමට අවිෂ්කට යා යුතු අවම වාර ගණන කීයද හරි පොල් ගෙඩි 7යි තියෙන්නේ එකපාරට ගෙන්න පුළුවන් 2යි නේද ආ හරි එහෙනම් එකපාරක් මෙයා ගිහින් ආවම 2ක් ගේනවා ඔක්කොම තියෙන්නේ 7යි දෙවෙනි පාර ගිහින් එනකොට වල තව 2ක් ගේනවා එතකොට ආ 2යි 2යි හතරයි තුන්වෙනි වටේ එනකොට තව දෙකක් ගේනවා හතර තව දෙකක් ගේනවාම 6යි එහෙනම් හතරවෙනි පාර ගියාම තමයි අතුරු පොල් ගෙඩිය ගේන්න බුණා එතකොට තමයි ඔන්න හද සම්පූර්ණ වෙන්නේ එහෙනම් පාරවල් කීයක් යන්න වෙනවද මෙයාට හතරක් හතර පාරක් එහෙනම් හතර පාරක් යන්න වෙනවා කියලා උත්තරේට තියෙන කී වෙන උත්තරේද දෙක දෙක එහෙනම් දෙකට යටින් අපි ඊළඟ අදිනවා හොඳයි එහෙනම් ඊළඟට අපි කියමු සඳිත සඳිත කියවන්න බලන්න පහත රාමතුල ඇති ඉලක්කම් භාවිතයෙන් ප්‍රශ්න අංග 38 සහ 39 වෙනි ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න 38 වෙනි ප්‍රශ්නය කියවන්න බලන්න සඳිත රාමතුල ඇති සංඛ්‍යා ඇසුරින් දෙකක් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා ගණන කීයද හා දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා ගණන කීයද කියලා අහන්නේ සංඛ්‍යා කීයක් තියෙනවද කියලා දෙකෙන් බෙදෙන නැතුව බලන්න දෙකෙන් බෙදෙන සංඛ්‍යා මොනවද කියලා මට කියන්න
දෙක දෙක හරි හතර හරි හය හය එහෙනම් ඉලක්කම් කීයද පුතේ එතන 2 4 6 කියන්නේ ඉලක්කම් 3යි 3යි ආ හරි එතම හරි ඉලක්කම් 3ක් කියලා තියෙනවා එහෙනම් දෙවෙනි උත්තරේ තමයි ඉලක්කම් 3යි කියලා බොහොම හොඳයි 2 4 6 විතර තියෙන දෙකෙන් බෙදලා සංඛ්‍යා වල නේද හරි ඊළඟට අපි අහලා බලමු ආයුනි ආයුනි 39 වෙනි ප්‍රශ්නට යන් අපි රාම තුල ඇති සංඛ්‍යා සියලේ සියල්ලේම ඇත්ම එකතුව එකතුව එහෙනම් තියෙනවා ඉලක්කම් කීයද ආ 1 2 3 4 5 6 සහ 9 ඉලක්කම් තියෙනවා පුතේ 7ක් හරි අපි මේ 7 මේ එකතුව බලන්න ඕනේ එකතු කරමුද බලන්න ආ හරි එකයි දෙකයි කීයද එකයි දෙකයි තුනයි 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 කීයද තුනයි තුනයි හයයි හයයි හතරයි කීයද දහයයි 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 පහයි කීයද දහයයි පහයි පහළවයි පහළවයි හයයි කීයද විසි එකයි විසි එකයි නවයයි කීයද26 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 එකයි දෙකයි තුනයි 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 හයයි හයයි හතරයි දහයයි දහයයි පහයි පහළවයි පහළවයි හයයි 21යි 21න් පස්සේ අමාරු ගණන් තියෙන නේද 21න් පස්සේ 9 අපි අර වගේ ගණන් කරලා ගන්නවට 30යි 30 උත්තරේට තියෙනවා 30 උත්තරේ විදිහට තියෙන එකේද දෙකේද තුනේද එකේද දෙකේද තුනේද තුනේ නේද හරි එහෙනම් ඔන්න තුන්වෙනි එකට අපි ඉරක් එන්නා හරි අවසාන ප්‍රශ්න බලන්න යන්න තියෙන දැන් අපිට අවසාන ප්‍රශ්නට මම යනවා යසෙත් එක්ක යසෙත් කියවන්න බලන්න උත්සවයකට පැමිණේ මුළු පිරිමි පිරිස 60 68 එයින් 35ක් වැඩි හිටි කාන්තාවන් ය 21ක් වැඩි හිටි පිරිමින් ය පිරි පිරිමි ළමුන් ය එතේ නම් උත්සවයට පැමිණි ළමයි ගණන කීයද හරි මම කියන්න බලනවා මේ කොහොමද හදන්නේ කියලා අපි ඔක්කොම 68යිලු 35කුයි 21කුයි වැඩිහිටි කාන්තාවන් සහ පිරිමින්ලු ඊතුරු කන්ටි තමයි ළමයි එහෙනම් මොකද කරන්නේ යන්න තියෙන පාර ටිකක් දිගයි ආ දුර පාරක යන්න තියෙන යසෙත් 68ක් ඔක්කොම අල්ලා ඉන්නවා ඒකෙන් 35කුයි 21කුයි වැඩිහිටි අය ඊතුරු කට්ටිය තමයි ඔන්න ළමයි එහෙනම් අපි බලමු වැඩිහිටියෝ කී දෙනෙක් ඉන්නවද කියලා මොලි වැඩිහිටියෝ කී දෙනෙක් ඉන්නවද බලන්න බලන්න වෙනවා 5 1 6 3 2 5 ඔක්කොම 56ක් ඉන්නවා එහෙනම් මේ 56 දෙනා ඇරුණාම ඊතුරු කට්ටියනේ මේ ළමයි නේද මේ 56 මේ 68ෙන් අඩු කරමු අපි ආ 8ෙන් 6ක් අඩු වුණාම කීයද 6 න 7 8 2 6ෙන් 5 කරනවා 5 න 6 ද 1 එහෙනම් ළමයි කී දෙනා දෙන්නේ 12 නේද ආ ළමයි
දොළහයි එහෙනම් ළමයි ගණන 12 කියලා අපිට උත්තරේ තියෙනවා 3 වෙනි උත්තරේ අපි ඊට යටින් ඔන්න ඉලක්ක ඇන්දා හරි එහෙනම් අපිට දැන් ලකුණු 100 කීයද කියලා දාගන්න හැකියාව තියෙනවා හොඳයි මම හිතනවා අපේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසට ලකුණු 100ම ගත්ත ළමයි බහුතරයක් ඇති කියලා එහෙම ගන්න බැරි වුණා නම් අද පළවෙනිම දවස නිසා ගන්න බැරි වුණේ කියලා අපි හිත හදාගමු. හැබැයි ඊළඟ දවසේ මේ වගේ ප්‍රශ්නවලට කොහොමද උත්තර හොයන්නේ කියලා දැන් දන්නවා. ඒ නිසා ලකුණු සම්පූර්ණ ලබා ගන්න උත්සාහ කරමු. හොඳයි. එහෙමනම් දරුවනේ විභවිත සමාන ආශ්‍රයෙන් අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය මේ විදිහට නිමා කරනවා. මේ දෙවන කොටසත් එක්ක ඊළඟ දවසේදී මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා.